තු සම සම්බද දස්ස නමුතස්ස භගවතු අහතු සම්ම සම්ද දස්ස නමුතස්ස භගවතු අරහතු ස্ම සම්බද දස්ස ගෞරණය අපේ පල්ගස්ඇ ස්‍ර්ධාතිස් අපේ හාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනී මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරණික්ක පින්නතුනි දෙදස් විසි අතරවර්ශයේහි බලංගොඩ දම්ම හදය සේනාසනයහි සිදුකෙරෙන එ යුතුම් කටින පින්කම සමග සිද්ධ කෙරෙන ධර්මදේශනාව සඳහායි හැමදිනාම සම්බන්ධව සිටින්නේ. පිනත්වනි ලොෞතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් බුද්ධ ශාසනයක් කැසුරෙහි අපට සිදු කළ හැකි ලෞකික කාමාවච්චර කුසලයන් අතර අග්‍රතම කුසලය බවට අපිට හඳුන්නන්නට පුළුවන් උත්තරීතර කුසලයේ සඳහා අවශ්‍ය වටපිටාවයි ඔබ හැමදිනා විසිම් මෙලෙස සකස් කරගෙන සූදානම් කරමින් පසුවෙන්නේ. පිනතුනි බුද්ධ ශාසනයක අපිට ලබන්නට පුළුවන් ප්‍රධාන ලාභ දෙකක් තියෙනවා. පළමුුවවෙන්න ලෞකික කුසලය ලෞකික කුසලය අපිට අග්‍රලෙසම සිද්ධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ බුද් ශාසනයක් ඇසුරු කරගෙන. ඇතැම් වෙලාවට බුද්ධ ාසනයේ නැතිකාලෙක වුනත් ලෞකික සිද්ධ කරන්නට අවශ්‍ය වටපිටාව පුළුවන්කම ලැබනත්. අග්‍ර ලෙස ඒ කුසලයන් සිද්ධ කරගන්නට ඉඩ ප්‍රස්ථාව සැලසෙන්නේ බුද් සාසනයක් ඇසුරු කරගෙන පමණයි. පිනතුනි වේලාම කියන බ්‍රාහ්මණතුමාදී පුදානයක් පිළිබඳව සඳහන් වෙනවා. එ වේලාම කියන බ්‍රාහ්මණයක් තමන් සතු. සියලු වස්තුව දන් දෙනවා ඔහු දන් නො දුන්න දෙයක් පිළිබඳව කතා කරන්නට නැති තරං මහා විශාල ධානයක් වෙනවා රන්රිදී ආදී සියලු ඔහු සතුව තිබුණු වස්තු සම්පත් ඔහු දන් දෙනෝ නමුත් ඔහුගේ ඒ දානය මහත්ඵල මත් ආනිසංසදා එක්ක දානයක් බවට පත්කරන්නට එක තිසරන ගත සහිතත තිසරන සහිත පුද්ගලය එක්වත් හිටිය නෑ කියලා කියනවා ති ුද් ාසනයක් ඇසුරු කරගත් තහම පිනත්තුනිී ඔබට ඒ තිසරනගත පමණින් නෙමි සීලය සම්පූරණ කරන ආර්ෙමාර්ගයට පැමිණුනාාවෝුද උතුමන් වහන්සේලා අරමුණු කරමින් මහා කුසලයක්න් සිද්ධ කරන්නට පුළුවන්කම ලැබෙනව. එක බුද්ධ උත්පාද කාලයක ඔබට සිදුකරන්නට ලැබෙන ලෞකික කුසලයන් අතර ඒ ප්‍රධානතම දේ. ඒ වගේම තමයි බුද්ධ ාසනයක් ටැසරු කරගත් තහම අපිට සිද්ධ කරන්නට පුළුවන් කම ලැබෙන වටිනාමදේ තමයි ලෝකෝත්තර කුසලය ලෝකෝත්තර කුසලය කියල කියන්නේ අපිට මේ සියලු සසරදුක නිවාදමන්නට පුළුවන් කමතිබෙන ඒ මාර්ගයේ උපදවන්නට පුළුවන් කමලැබීම ඒ සිද්ධ කරන්නට පුළුවන් කමතිබෙන්න්නේ බුද්ධෝත් පාද කාලයකම පමණයි බුද්දධෝත් පාද කාලයක නොවී කිසි කලෙක්කත් ඒ ්‍රාවකයෙකුට ලබිය හැකි නුවනක් ලැබිය හැකිඥානයක් බවට පත්වන්නේ නැහැ. අන්න ඒ නිසාම අපිට මේ බුද්ධ ශාසනය ඔය දෙපැත්තෙන්ම වැදගත්වෙනවා.ඉතින් කටිනයක් කියල කියනකොටඒ කටින කියන වචනය හිතේරුම ඔබහම දෙනාම දන්නවා දැඩි ස්ථාවර කියන තිවුණු කියන අර්ථය තමයි. කටින කියන වචනය තුළ දරන්නේ. එ කුසලය ඒසා මහානි සංසදායක කුසලයක් බවට පත්වන්නේ පතුනි එක ලෙහෙසියෙන් කෙනෙකුට සිදු කළ හැක්කක් නොවන නිසාත් එහි චේතනා සමර්ධය නිසාත්. පහසුවෙන් කෙනෙකුට චීවර පූජාවන් කෙතෙක් කරන්නට පුළුවන්කම තිබුණත් එසිියල්ලක්ම කටිනය හා සමකරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.ඒට හේතුව බවට පත්වන්නේ පින්නතුනි කටිනය ඔබ හැම දෙනාටම බොහෝ කලක් මුරුල්ලෙහි මහා වගකීමකින් මහා චේතනා සමුදායක් උපදවලයි ඒ සිද්ධ කරගන්නට සිද්ධවෙන්නේ. එක නිකම්ම කෙනෙකුට පහසුවෙන් කරන්නට ඉඩ ප්‍රස්ථාව සැලසෙන එකක් නෙමින්. ඒ සඳහා භික්‍ෂණන් වහන්සේලගේ පැත්තෙනොත් සිදධිය යුතු දේවල් තියෙනවා. ව වහන්සේලාත් වස්සාන කාලයේ ගත කරල වස්සාන සිික්‍ෂාපදය සමාධන්වෙලා ඒ ආරක්ෂා කරලා, මහා පවාරණයෙන් පවාරණය කළට පස්සෙයි ඔබට ඒහසල සැරසෙන්නේ. එවගේ මේ කටිනේ කටින චීවරයක් හැටියට කටිනාස්තරන විනේ කර්මයක් මගින් සමතකිරීමත් භික්ෂූන් වහන්සේල විසින්ම සිද්ධ කරනු ලබනවා. මේ කටිනය හා සබදිවය නිසා තා විශාල විනේ පසුබිමක් සහ මේ ස බැඳුණු සංස්කෘති මේ පසුබිමකුත් අපට දකින්නට හඳුනාගන්නට තිබෙනවා. තු කටිනය කියන දේ දිහා බැලූහම හරිම සරල සංකීරණ නොවන ඉතාම ඕනම කෙනෙකුට සිද්ධ කරන්නට පුළුවන් කම තිබෙන දෙයක් හැටියටයි අපට හඳුනාගන්නට පුළුවන්කම තිබෙන්නේ ඒ නිසාම තමයි අපේ ලංකාදවීපේහි එක තැනක දක්වනවා එක කපුටෙකුත් කටින පෙන්කමක් කලාා එක් කියලා මිනිසුන් කටින පෙන්කමක් කරනවා බලාගෙන හිට පු එක කපුටෙකුත් ඔහුත් කටින පෙන්කමක් කලා කියලා තින් අන්නේ ඒවගේ පින්කමක් කියන එක කටිනේ කියන එක බොහොම සරලව කරන්නට පුළුවන්කම තිබෙන දෙයක්. එක විනයානුකූල පසුබිම බවට්ට පත්වන්නේ තෙදා පාාවීක භික්‍ෂූන් වහන්සේලාගේ ඒ ඇතිවුණු සිද්ධිය. බුදුරජාණන් වහන්සේ ළඟට වස්වසන්නට කියලා භික්ෂන් වහන්සේලා දුර ඇතක ඉඳල්ලා ඉතිෙන් පාගමනින් වැඩම කළ දවස්කානක් බොහොම වෙහෙසින් හිටපු භික්ෂන් වහන්සේලාට හරිටම වස්සාන සමයන තිනං වැසි සමාධං වී යුතු දිනේ එනකොට බාගිතුන් වහන්සේ වැඩඉන්න තැනට යන්න බැරිවුණා. නොදුරේ තව දවස් දෙකක් තුනක් වැඩියනම් බුදුරජාණන් වහන්සි දැක ගන්න තිබුණ එතන වස්සවාදං වෙන්න තිබුණ නොමුත්තුන් වහන්සේලට කාලයේ මන්තිව වුණා ඉතිං වස්සාන දවසය ලැඹනාට පස්සේ අපි කෙසෙහ ව සමාධඟීම සිද්ධ කළ යුතුයි එක උබාරාධනා කළත් ඔ බාරාධන නො කළත් පි වසාන ශික්ෂාපතය ස මාදංවන්න ටෝන කටිනයක් කරන්න ටෝනෙක් කියලා නියමයක් වෙන පිටකේ තුළ කොතනකවත් ඇත්තේ නැ භක්ෂණ හසනමක් විසි. විිෂන් අහසනවක් නමුත් වසාන සමය තුළ වස් සමාදංවීම අනිවාරයෙන්ම සිද්ධ කළ යුතුයි එක නොකර ඉන්නට පුළුවන්කමක් ඇත් නැහ. ති ඒනිසාම භික්‍ෂන් වහන්සේලා වස් සමාධංවී යුතු දිනේ පොහෝ දිනේ වසාන ආරම්භක දිනේහි උන්හන්සේ වස් සමාදං වනා ඒ දුකෙන් හස තුනම ගත කලායින දුරේ දවස් තුනක් ගියොත් බදුරජාණන් වහන්සේ දක බලාගන්න පුළුවන් ඉතින් බොහම දුකෙන් ගොහම නොයිවසිල්ලෙෙන් මහස තුනම වැඩ හිටිය පෝය ගවුණ ගමන් වහන්සේ අනිත්තතට පිටත් වනා බදුජාණන් වහන්සේ වදනා කරගන්න ඒ මස තුනක්ම එක තැනගට වෙලා මගනතර වෙලා හිටියේ වස්සාන සමයගත්තාම භාරතය තුළ වැසි සාරමාසයක් තියනවා මසහතරක්තියන ටිකෙන්ටික වැස්සාඩු වෙලා යන්න මාසයක් විතරය ඒ මාසේ තමයි අපි මේ චීවර මාසය කියලා හඳුන්නන්නේ. ඉතින් මේ වැසිසමයේ වැසි මාසය අවසානම මාසයේ භික්ෂණ හන්සල වඩිනකොට තාම ඇලවල්ල වතුර දොළවල්ල අඩුවෙලා නැහැ ගංගාවල වතුරඩුවෙලා නැහැ. අදගේ හොඳ මාර්ග පහසුකන් නොතිබුණ නිසා පාරවල් මඩවෙල මඩ ගොහරු බවට පත්වෙල තිබුණ තින් උන්න්නහන්සේල වඩින කොට අර දුරුවල සිවුරු ඉරිල වැස්සට තෙමිල් මඩ තැවරිලා බොහම පහසුතාවයන්ට මුොහුණ දෙන්න සිදවු. ඉතිසිවරු දි තිරාපත් වෙලා ඉරාගෙන බුදුරජාණන් වන්සේ වැඩහිටපු තැනට අරහාමුදුරුවරු වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කලාම බුදුරජාණන් වහන්සේගේ තොතුරු විමසනකොට භික්ෂණ වහන්සල කිවවාමිනය අපි බොහොම දුකෙන් හිටියේ මාසත්තුනක්ම භාගත වහන්සේ ඔන්න මෙන් ළඟ පාත වැඩඉන්නවා කිය දැන දැනත් අපිට ඒ ඇසුර වස්වසන්න පුළුවන්කම තිබුණන නැහැ තින් ඒනිසා අපි ඉවරුණ ගම පිටත් වුණ අපිට මඟදි බොහොම දුෂකරතාවලට මොහුණ දෙන්නට සිද්දනා කියල. අන්නේ කාරනාව පදනම් කරගෙන තමයි භාගෙතතුන් වහන්සේ භික්ෂන් වහන්සේලාට දේශනා කරන්නේ අනජානම භික්කවේ, වස් සංගත්තානං කටිනං අත්හරිතුන් කියල මහන්්‍යමව වස් සමාධංව වස්වාසය කරන ලද භික්‍ෂන් වහන්සේලාට කටිනා ස්ථරණය කරන්නට අනු දෙනවධාරනා කියලා. න්න ඒ ඉඩ ප්‍රස්ථාව සමයි අපේ ගිහි පින්න තුන්නෙසිං අරවත් සමාධංග වුණ භික්ෂන් වහන්සේලාට චීවරයක් සපයාදීම වෙනුවෙන් වෙන්කරගන්නට යෙදෙන්න්නේ. ඉතිංගන්න ඒ ඉඩ ප්‍රස්ථාව මුල් කරගෙන එදා පටම්ම අපේ ගිහි පින්නතුන් ඒ කටින පුන්න කර්මය සිද්ධ කරනවා. තොටඒක ලෙහෙසියෙන් කරන්් පුළුවන්කමක් තියෙන දෙයක් නෙමෙයි කියල කිව්වේ මාස තුනක් මුළල්ලෙහි ඒ භික්‍ෂූන් වහන්සේලා පිළිබඳව වගකීම් දරමින් ඒ පිළිබඳව නිරන්තරයම සිහිපත් කරමින් කරනුකාරණා හොයල බලනෝ කියන එක එක වගකීමක් හැටියටම එ පින්නතුන්ට පැවරීමක් තියෙනවා. එනිසාම තමන්ගේ වගකීම පිළිබඳව නිරන්තරයෙන්ම සිහිපත් කිරීම සිදකරනවා. ඒ හැම වෙලාවකදිම වැඩෙන්නේ කුසල සිතුවිලි. පිනතුනි අපිට එහෙම වගකීමක් නැති කාලපරිච්චේදය දිහා බලන්නකු වසාරාධනා කරන නැතුව අපි ඉන්න කාලපරිච්චේදය තුළ අප ඒ සාමන් වහන්සේල පිළිබඳව හෝ උන්වහන්සේලාගේ පහසුගම් පිළිබඳව අපි වැඩිය හිතන්නේ හෝ වැඩිපුර කල්පනා කරන්න එනැ ට සාපේක්ෂව නො හිතනවාම නෙමේ නමුත් අපි සාපේක්ෂව ගත්තොත් වස්සාන කාලය තුළ අපේ වගකීමක් හැටියට අප එක දරාගෙන අපි කටයුතු කිරීම සිත කරනවා එතකට භික්ෂණ වහන්සේලාගෙනත් අපිට ඊට අනුරූප වූ දෙවල් ලැබෙනව උන්වහන්සේලාගින් අපිට ලැබෙන්නේ ධර්මය අනුශාසනාවල් ලැබෙනවා ධර්මානුකූල මඟ පෙන්නීම් ලබෙනවා. එනිසා ගිහි පැවිදිමේ දෙපිරිසම මාර්ගපලාදිගම ලබාගත්ත කාලපරිච්චේ දෙයක් විදිහට මේ වස්සාන කාලය අපිට හඳුන්ා ගන්නට පුළුවන් කම තියෙනවා. එඉති කෙසේ වෙතත් මේ වසාන සමය තුළ මේ ගිහි කෙනෙකුට තමන්ගේ මනස්ස දුන්මාසයක් මුළුල්ලෙහි තමන්ගේ හිත එක කුසල මාර්ගයයට එක කුසල වීතියක දියුණුවට පත්වෙනෝ නැතිලම් පරිභාවිත මනසක් සකස් වෙනවා. ඒ පරිභාවිත මනසක් තියෙන කෙනෙකුට තමයි පින්නතුනි මේ තමන්ගේ සිත ඉතාමත් දියුණු මට්ටමට පත්කරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්න තැන දක්වාම හිත වඩන්නට පවා පුළුව අංකමතිබෙන්නේ එනිසා කටිනය කියන එක ඉතාමත් සුවිශේෂ කුසලයක් මොකද හිතේ පවතිනව පින්නතුනි මේ හිත උපදිනකොට සහ හිතේ පැවැත්මට උපකාරවන ප්‍ර්‍යභාවන් ප්‍ර්‍යභාවයන් පිළිබඳව අපි කතා කරනකොට නිකම්ම හිතක් උපදින්නේ නැහැ. ඒ හිත උපදින්නට ප්‍රත්්‍යයක් නැතුව. නිකම්ම ගහක් පැලවෙන්නේ නෑ ගහ පැලවෙන්න බීජයක් තියෙන්න්නට ඕන. අපි දන්නවා නුගආදී ගස් පැලවෙනකොට පේන්න නොතිබනත් එතන බීජයක් තිබිල තමයි ගහ පැලවෙල තියෙන්න කියල අපි ගහදිහා බලනකොට අපි හඳුනගන්නවා. ඒවගේ තමයි පින්නතුනි මේ නිකං නිකරුණේ සිත් පහලවීමක් වෙන්න නැහැ. කෘත්‍රයමම ඉබේ සිත් පහල වෙන්නන්නේ නැහැ. සිත පහලවෙන්නේ චිත්ත නයාමයන්ට අනුවෝ. එක යන්නේ බීජ නයාමේ වගේම චිත්තත් න්‍යාමයක්. එ නයාමයට අනුව පින්නතුනි එ සිත් උපදින්නේ ප්‍රත්ත්‍ය ධර්මයන් අනුව. කුසලේ පැත්තට වඩන ලද සිත කුසලේ පැත්තට බරව සිත් විපදවීම සිද්ධ කරනවා. ඇතින් ඒ සිත උපදවන්නට හේතුවන ප්‍රත්්‍යයන් අතර ආසේ වන ප්‍රත්්‍යය උපනිශ්‍රයේ ප්‍රත්්‍යය, නිශ්‍රේ, ප්‍රත්්‍යාදී, ආරම්මන ප්‍රත්්‍යාදී, ප්‍රත්්‍යභාවයන් අපට හඳුනාගන්නට පුළුවන්කම තිබෙනොත්. දැන්විශේෂය වස්සාන සමේ තුළ වසාරාධනා කරලා ඒ සිද්ධ කරගන්න කුසලා රම්මණය එකින් එකට එකින් එකට උපනිශ්‍රයාදී වසයෙන් එක හේතුවෙනකොට ඒ හිත එන්න එන්න ශක්තිමත් සිතක් පවට පත්වෙනවා. සාමාන්‍යයෙන් කුසලේකදීඒ පමණ ප්‍රමාණයකට ශක්තිමත්වෙන්නේ නැහැ ඔබ දන්දීල තියනවා ඒ දන්දීපවස්ථාවට සිහි කරගන්න පුළුවන්කමත් තියනෝ ඔබට ඔබ දන්දිනකොට පූජාකරපු සියරු ප්‍රමාණයන් පිළිබඳවමං ඔබෙන් ඇහොත් කීවතාවක් පමණ ඔබ සියුරු පූජ කල්ල තියෙනවාොද කියලා ඔබට සිහිකරන්න පුළුවන් කමතියෙනෝද. ඔබට කීවතාවක් පූජ කල්ල තියෙනවන්ද කියෙේ හැමවතාවක්ම සිහිකරන්නට බෑ. හැබැ මෝබින් ඇහොත් ඔබ කරපු කටිනපින්කමක් ඔබට සිහිකරන්න පුළුවන් කමතියනෝොද කියලා ඔබට ඒකීතාාව හොඳින් අදයේ කළ දෙයක් වගේ සිහිකරන්න පුළුවන් කමතියනවවා. ඇයිඒක බට සිහිකරන්න පුලුවන් කමතියන්නේ. ඒ තමයි ආසේවනය. අප හිතෙන් හිතට අපි හිත ඇතිකරගත්ත පුරුද්ද. අපිට කඩදාසියක් බොහොම පහසුවෙන් ඉරලදාන්න පුළුවන්. නමුත් කඩදාසි දෙකතුන හතර පහ එකතු වෙලා කඩදාසි මිටියක් බවට පත්වෙන කොට එක ඉරලදාන්න බැරි දෙයක් බවට පත්වෙනව. එවගේ සිත උපනිස්ශ්‍රයේ ප්‍රත්‍යභාවය ලැබගන්න කකොට නැවත නැවත එකම අරමුණක් එකම ධර්මයක් අරභයා සිත් උපදින්ට පටන්ගත්තට පස්සේ ඒ සිත බලවත් වෙනයි සිත ශක්තිමත්වෙනවා වෙෙන හිතට වඩා ඊළඟව තියේහි සිත බලවත් ඊළඟටඋපදින සිතට වඩා බලවත් මේ විදිහට ඒ සිත නොබිදිය හැකි සිතක් බවට පත්වෙන නිසාත් තමයිකට කටින කියන වචනය ව්‍යවහාර කරන්නේ. ඉතින් අන්න ඒ විදිහට මේ සිත තුමාසයක් මුළුල්ලෙහි බලවත්වීම කියන එක මේ පින්කාම බොහොම බලසම්පන්න කුසලයක් බවට පත්වන්නට හේතුවක් බවට පත්වෙනවා එම නැත්තාම් වෙන දෙයක් නිසා නෙමෙයි කටිනය ඒසා බලවත් කුසලයක් කියලා කියන්නේ මකද සිවුර පූජාකිරීම කියන එක නැතිනම් කටිනේ කියන එක එක සිවරක් පූජ කරනවා කියන පමණ නෙමේ එක හිතේ තියන එක බල සම්පන්න දෙයක් බවට පත්තෙනවා කියලා කියන එක පදනම අපිට හොයන්න තියෙන පිනතුන අපේ හිත කොහොමද ක්‍රියාත්මක වෙන්න කියන එකත් එක්ක. එම නැත්තං අපි මේ පූජ කරන්නත් කටින සිවර කියලා අමුත්වෙෙන්කක් නෑන එකම සිවරක් එකෙන් සිද්ධ වෙන්නේ එකම අරුත්හය එකම දේ තමයි අපි කරන්නේ ඒක ඔබ මුතු න්ස ලබ න කරමය කරන ක්ෂහ ස ල ද ද ට ොද ක ලැබෙන්න ඔබට අමුතුයෙන් ලබන න ත ද තන ්‍ර ාමක වන්නේ තමයි ඔබේ හිත උපදින විදිිය. එකක ඒක කටින කියන වචන හඳුනඒ එක නොබදිය හැකි කුසලයක් ශක්තිමත් කුසයක් බවට පත්වෙන ඔබේ හිත භාවිත වී මත් එක්ක. පිනත්තුන අර මහනාම සූත්‍රේදී සාකච්ඡා කර නකඩින්. මහනාම ශාක්‍යයක් බුදුරජාණන් වහන්සේළඟට ගිහිල්ල සාවාමීනිි භාගතුන් නහන්ස. මම භාගතුන් වහන්සේ හමුුවන්න ටාවහම නෝභාවනය භික්ෂන් වහන්සේලා හමුවෙන කොට අ ග්‍රශ්‍රාවකයන් හන්සේල වගේ මගේ හිත්ත හරි තැන්පත්වෙනවා මගේ හිත සංසිින්දනවා. සාවාමිණි මම හම්පහොමේ සංකීරණ නගරයට යනකොට මට මිනිස්ු පේනකොට ඇත්තශ්‍රිය පාබල සෙනඟ පේනකොට ගේ හිත කම්පාාවට පත්වනෙනවා තාගතයන් වහන්සි බදුරජාණන් වහන්සේගේ ගැන මගේ හිත මුලාවට පත්තෙනෝ. ධර්මයගෙන මගේ හිත මුලාවට පත්තෙනෝ සංගයාගෙන මගේ හිත මුලාවට පත්තිෙනවා. මේක හැමදිනාගේම කතාවනෙන අප ඇවිල්ල බොහොම හිතනි වෙන පරිසරේකට වෙලා කුසලයක් කරනකොට අපේ කුසලේ එතන පැහැදීම අපේ හිත වැඩීම සිද්ධව වෙන. අපපහු සමාජිට ගිල් අපි වැඩ කරන්න පටන්ගන්නකට එලිට ැහල නගරේයට ගේයාමකද වේ නරපේ නාරමනත්තෙක්ක පිට අර තිබුණ ද නැති වෙලගිහිල් අපේ හිතමුලා වැට පත්වීම සිද්ධ වෙනවා. ති මහනාම ශාක්‍යමය එක කියල සාමිනිි මටේ වෙලාට මම හිතනවන්ස මම මේ වෙලාවේ මැරුුණොත්තහෙම මට මොකක් වෙයිද කියලා මං කොහේ ඇයිද කියල මට හිතෙනවා කියල. එවෙලා වෙදි භාග්‍යතන් වහසේ දේශනා කරනව මා බහහි මහනාම මා බහයි මහනම මහනාම බයිවෙ එපා බයිවෙන්නපා ඔබේ හිත බොහෝ කාලයක් තිස්ේ ඔබ ශ්‍රද්ධහවෙෙහි වඩනලදේ නම් සුතෙහි වඩන ලද්දේනං චාගේෙහි වඩලද්දේනං සීලේෙහි වඩනදේනම් ප්‍රඥාවවෙහි වඩන ලද්දේ නං සද්හාසීල සුතචාග පඥ්ඥා කියන මේ ධරමයන්ගේ වඩන ලද්දේනං ඔබට බයවෙන්නට හේතුවක් ඇත්තේ නෑ යම් විදිහකින් ගිතෙල් පුරෝපු කලයක් වතුරයටට අරැගෙන ගිහිල්ල එක බින්දහම අර කලේහිතියන මැටිකෑලිටික පොළවට බැහි නවම් අර්තිබුණු ගිතෙල් ටික උඩට මතු වෙනවා. ඒවගේ හහානාම බ විසිම් භාවිත කරපු බහෝ කල් භාවිත කරපු මනස නිසා. ඔබට ඒ කුසලේ ඔබට සුගතයට අන්න හේතුවක් වෙනවා. අර කයපොලොවට පස්සෙලයයි.ඉති පිනිතුනි බුදුරජාණන් වහන්සේ මෙතනති දේශනා කරපු කරුණම තමයි මේ කටිනේ කියන තැනසිද්ධ වෙන්නේ. සද්දහා පරිභාවිත චිත්තයක් ඔබට ඇති වෙන්නේ. තුනරුවන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධර්මය සංගහා පිළිබඳව නැවත නැවත කුසලාරම්මණයක සිත පරිභාවිත වීමයි. තුම්මාසයක් මුල්ලහි පරිභවිතවීමකුයි මෙතනද සිද්ධවෙන්නේ. එනි සයි මේ කුසලය නොබින්දී හැකි බලසම්පන්න බලවත් කුසලයක් විදිහට ධර්මය තුළ දක්වන්නේ. පිනුතුන ඒනිසා මේ කරන ඔබ කුසලය එහි තිබෙන වටිනාකම එහි කොහොමද බලවත් බව ගොඩනැගෙන්න්නේ කියන එක පිළිබඳව ඔබ තේරුම් ගත්ත හම එක දිගින් දිගට මොඔබේ සිත ඒ ඔස්සේ බලවත් කරමින් ඒ කුසලය තියියුණු බවට පත්කරගන්නට ට පුුවන් කමලැබෙනවා පිනතුනි නමුත් මේ සියලු කුසලයන් අපි හඳුන්න්නන්නේ ලෞකික කුසල ධර්මයන් ඉදිහට ලෞකක කුසල ධර්මයන් දිහට හඳුන්න්නන්නට හේතුව තමයි එක මේ ලෝකය තුළ හේතු පල ධර්මණයායටටත් නිසා නැතිනන් තුම්බොහොමි අනුවගේ කුසලයක් නිසා එ කුසලය ප්‍රධාන වසයෙන් ඔබට ලබා දෙන්නේ ප්‍රතිස්සන්ධි විපාක ගෙනවිද්දීම ඔ කටිනායි සංස් දේශනාවන් ගදිී බොහෝ සයින් අහණඩ පුලුවන්. එකකුසලේ හේතුවෙන්නේ ප්‍රතිසන්ධි විපාක ගෙනවිදදින පැත්ත. ම මුලින් සඳහන් කලා වගේම බුද්ධ ශාසනයක් තුළ ඔබට ලැබෙන මහාම ලාභ හෙතමයි පින්නතුනි ලෝකෝත්තර මාර්ගය උපදවා ගණ්ඩ ලැබෙනදේ. මහනාම ශාක්ක්‍යයට දේශනා කරනකොට සද්ධහා පරිභාවිත චිත්තය ගැන දේශනා කළා වගේම ඒ සද්හ පරිභාවිත චිත්තය කොහොමද උපදින්න ඕනෙ කියන එක ගැනත් අපි කල්පනා කරන්නට ඕනේ එක නිකම්ම සද්ධාවක් බවට පත්තෙන්න්න පුළුවන්කමක් ඇත්තේ නෑ ඒ සද්ධාවහි අපි ආකාර කිහිපයක් පිළිබඳව කතා කරනවා පළමනික තමයි පිනත්වන අපිට උපදින සද්ධාවක්තිය නොඒ සදධාවවට අපි කියෙනා ප්‍රසාද සද්ධ කියලා ප්‍රසාධවත් සද්ධාව බොහෝ දෙනාට තියෙන්නේ ප්‍රසාද සද්ධාව නුවන් පිළිබඳව ඇතිවුණු පැහැදීමක්. ඒ පැහැදීමට සීමාවන් තියනවා. එ සීමාව දක්වා ඔබේ පැහැදීම තියනවා. එස් සීමාව ඉක්මවා යෑම තුළ ඔබේ පැහැදීම ඉක්මවා යනවා. එක යන්නේ ඔබට කල්්‍යානමිත්‍රස්ශ්‍රයේ තියනකං ඔබේ පැහදීම තියෙන්ට පුළුවන්. අසත්පුරු ශාත්‍රයේ ඔබවටා වැඩියුුණොත් ඔබට පැහැදීම නැතිවෙල යන්ඩක් පුළුවන්. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේළඟ පැවිද ලබපුම. බුදුරජාණන් වහන්සේಗලන්ගේ ඉඳල්ලා බදුරජාණන් වහන්සේගේම පාසිවරු අරගෙන පස ශ්‍රණය විදියට හිතන්නක ඔබට අස්ථාව ැබුණන ඔබ කොච්චරඒ පිළිබඳව හිතනාාවදක කිය අවස්ථාව ගැන නිකමට හිතල ලන්නකෝ. බුදුරජාණන් වහන්සේගේ තිබුණු ඒ මහාවැලදී තිබුණ අසනීපය ගැෙන හිතල ඔබ මහාවශද ජාව සිද්ධ කරනවා. සමහර භික්ෂ හන්සේලාට ුනක්කත් තා දින ළුවන්කම තිබුණන බුදුරජාණන් ව හන්සේ උපස්ථායක භික්ෂෝ විදියට යන්. භික්ෂ හන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ පසිවර ාත්‍ර සසිවරටික අරගෙන භාගතු හන්සේ තෙක්ක වැමළ. ඒක බාගතු හන්සේ දී ඉං ල ික්ෂ හන්සේල ටිය ව පත්‍ර සවරයි බදුරජාන් හන්සේටම දී යිංලාගේ පො හිටිය. සහර වෙලා බුදුරජාණන් වහන්සේ තෙක් යනගමංක ෝරක් කත්තික කියලා කියනවා බල්ලක් වගේ හිටපු කෙනෙක් මේත් ලෝක රහතුන්න්නක් මෙන්න ඉන්න නියම රහතන් වහන්සේලා කියලා එතනට ඇගිල්ලදික් කල රහතුන්ගේයි කියලා එතන හිතප පහදවාගත් අයත් හිටිය පිනවන ඒවගේ අයත් මේ ශාසනය හිටිය එතකොට මුලින් හිනම් පැවිදිනේීමකටද කෝරක් කත්තිකළඟට අන්න තිබ්බනි. නෑ්‍රසාද සද්ධහාවත් තියෙනවා එපසාද ස් පුද්ගලයගෙන් පුද්ගලයට යම් සීමාවක් දක්වා තියනවා. බටඋනත් ප්‍රසාද සද්ධහාාව අද තියෙන්න්න පුළුව නොසෙල්ලෙන සභාවේ කියන වැටහෙන්න්නක් පුළුවවා හැයි ඒකට සීමාවක් තියෙන් පුළුවන්. ඔබ ලැි ශ්‍රේ ැතිවුණ සහරිටයට ඊල්ළඟ ජීවිතේ මිති්‍ය ෘෂ්ි ලක මෙ තියන ශ්‍රද්ධාවේදාට ඇත්ති නැතිවෙෙන්න්න පුළුවන්. එනිසා ප්‍රසාද සද්ධාවේ සභාවේ තමයි අම්ම හොත්තක එක නැතිවෙල යන්න පුළුවන් සභාවේ. පිනුතුනි සහර වෙලාවට කුසලයක් කරන්නේ යනකොට තියෙන හේතු මත. ල්ලාට කෙනකුට මහක්කර ජීතයට ඇතිව වෙන. ප්‍රශ්යක් නිසා පින් කරනවා. පින්කරන්නේ ප්‍රශ්නිං නිදහස්සන්න. හැබැ ඒ ප්‍රශ්නී නිදහස්සන්නෑ ප්‍රශ්න දිගටම තියනවා. එතුකට කොච්චර පින්කලත් ප්‍රශ්නෙන් නිදහස්සෙන්න්න තිනකොට කල්පන කන හද මේම කලා කියෙලඇති වැඩක් නෑ මොහත් දෙහෙනම් හෙලවෙන්න මකක්ද. ශ්‍රද්ධාව හෙලවෙනවා. එකන්නේ ප්‍රසාද ස්‍රද්ධාව කියන එක අයිම වෙලායනවා. සමහරට එක සාම හන්සේනමක්ග්‍යන බට ්‍රද්ධාව තියන්න පුුව. සාමන් වහසේගෙන හ ්‍රදධාවකින් පසු වෙන ඔබට ඒ ම හස, පිළිබඳ ්‍රදධාාව බිඳුනුත් යම් ේතුවක් පිළිබඳ සමස්ත සං යා, පිළිබඳ ක් ්‍රසාධයට පත්ති න. රං ඔබට තිබිද තනීම කන්ද ්‍රසාද සද්ධාව. ප්‍රසාද සද්ධ හි සභාවේතමයි යම් මොහොතක ඔබට නැතිවෙලා ඇන්ඩ පුළුවන් බව. ඊට පස්සේ තව සද්ධාවක්ති න එකට කෙනවා ආගමන ආගම සද් ාවක්ති න බෝධි සත්තුවරුන්ට ි සත්වයන් වහන්සේලාටඒ සද්ධාව අපි කතා කරන සාමාන්‍යෙන් හැම වෙලාවකදිීමම අපි දැංගිලි බැඳල වන්දනා කරන සද්ධාව කියීන මාත්‍රය නෙමේ තමන්ගේ ඉලක්කයට අත නොහැර යන්ඩ පුළුවන් කමතියෙන්නේ ඒ පිළි බඳුවතින අධික විශ්වාසය සහ නොසෙල්ලන සභාවයක්ත්යක. එනිසා අපේ බෝධි සත්වයන් වහන්සේ සාරසංක කල්ප ලක්ෂයක් පර්මිතා ධර්මයන් සම්පූර්ණ කළ ඒවගේ මනු ප්‍රනිධන වසේනු තිසි්‍යයසංක කල්ප ලක්ෂයක්න් වහන්සේක රමිතා ධර්මයන් පූරණය කළ. එතුවට ඒ පාරමිතා ධර්මයන් පූරණය කරගෙන එකම ඉලක්කයක් කරා තමන්ගේ මනස අරගෙන යන්න සහර තැංවල ද අතහැරෙන ආපහු ඒක ඉලක්කෙම අල්ලගෙන එකම දිශානතියට තමන්ගේ මනස වඩන්ඩ හේතුවට පේතුවක් බවට පත්වෙෙන්න පින්නතුනි ආගමන සදධහ කියන එක එක බෝධි සත්වරුන්ට තියන සද්ධාව. එවගේ ඕෝකප්පන සද්දහ කියලා කියනවා. ධර්මය පිළිබඳව කරුණු කාරණා විමසීම තුළ ඇතිකරගන්න සද්ධාව. අවිච්චප්පසාදය කියනදේ උපදින්නේයන්නේ දෙත්ත එක්ක. ධර්මය තමන් තුළින් අවබෝධ කරගන්නවත් එක්කම ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවබෝධ කරගන්නවා. ධර්මය තුළින් ධර්මය දකිනවා. ධර්මය තුළින් සංගෙහා දකිනවා. ඒකෙනගේ ශ්‍රද්ධාව කවදාවත් හෙලවෙන්නේ නෑ. පිනතුනි යම් කිසි විදිහකින්, බට යම් තැනකට යන්න අවශ්‍යූ නොත් නගරෙහි යම ස්ථානයකට යන්න අවශ්‍යව වනොත් ඔබ පාර අහගන්නවා කාගෙන් හරි එයා කියනවා මේ පාරෙන් යන්න ඔබට ඕනනි තැනට යන්න පුළුවන් කියල් ඔබේ වචනය අහගන්න ඒ වචනය කිව්ව විදිහට ඒ අදාළ ස්ථානයට ඔබ යනම් ගියාට පස්සේදෙ තැන් ඔබ ඔබට අශ්‍යතනට ගියා කෙනෙක් කැවිල්ල ඔබට අවශ්‍යතැනට ගියාට පස්සේ කෙනෙක් කැවිල් ඔබට කියනවා ඔබට පාර කියපු මනුස්සය බොරුකාරේකගේ මනුසය හැමදාම කියන්නේ වැරදි පාරවල් කියල. ඔබ මොදීතේන්නේ ඔබට අවශ්‍යනයට ඔබගේ හිල්ලයි වරයි ඔබ ඔබ ඔබේ අවශ්‍ය්‍යාව සම්පූර්ණ කරග නත්තිවරයි කවරහරි කියන එකට මග පෙන්න වක කියෙන බොරුකාරේ හු කියන්න වැරදි පහරවල්ක දැ ඔබට මොදීතෙන ඔබට කවදාවත් අරකිෙනගේ වචනය පිළිබඳව පිළිගැනීම ඔබෙන්න් ගිලි එන්නේිනෑ මොද ඔබම අත්ක්කාඒ පුද්ගලය කතා කළේ සත්්‍යයක් බව අන්න ඒවාගේ ඕකප්පන සද්ධාවී ස්භාවේ තමයි අවෙච්චත්්‍ර සාදයට බව පත් කරන නොසල්වෙන සභාවයට පත් කරනවා. ධර්මයේ සංගහා පිළිබඳව ඔබ නොසෙල්වෙන පුද්ගලයෙක් බවට පත්වෙන්න පින්නතුන. ඔබ ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේව දැක්කු. ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේව දකිනකිෙනාගේ ශ්‍රද්ධාව කවදාවත් හෙළවෙන්න නෑ. ඉට පස්සේ කවුරු ඇවිල්ල කිව්වත් මේක මේ විදිහයි කියල එක ඔබ පිළිගන්න යන්නේ නැව දන්න ඔබේ එක ඔබේ අවබෝධය බවට පත් වෙල තියෙන. රම කිය රදිදයක් ව කිය බ විද මිත්‍ය මතවාද පසයන්නන්නේ ඔබ නිවැරදි තැන්යක ගහණය කරගෙන තියෙනවා සංගහා පිබඳ බේ ්‍රදධාව හෙලවෙන්නේ. ඔබ කිනවා මෙන්න මේ ප්‍රතිපදාව තුළ ඉන්න පිරිසතමයි සංගිහා කියන්න කියර. එනිසා ඔබේහිත නොසල්ලන සද්දාා පරිභාවිත බවට පත්තනට නං හෙනන් කද්‍යතන තියන එතන තියනට අවශ්‍යයි. ේ හිතවදධාව තුළ වැඩෙන්න්නට නිවැරදි ආකාරයට ධර්මය තුළින්ම ලැබුණු පිළිසරණක් යෙන්න්න ටෝනි. ඒකටම තමයි සීලයේ පසුබිමක් ඒක ඔට ලැබෙන්නේ සුතය තුළ ඒවගේම තමයි චාගය තුළත් එඒවගේම ප්‍රඥාව තුළන්.ඇති මෙන්න මේ කරුණු සියල්ලන්ගේ මපේ සිත භාවිත වෙනවාන් කියලා කියන්නේ එක ලේසි පහසු මනසක්නම ය නිසා. මේ කුසලේ කියන එක ඔබ දක්ෂණං ඔබට පුළුව අංගරණනි තංග ටිකත් එක්කම සමෝධහනය කරගෙන ඒ වර්ධනය කරගන්නට ඒ සිද්ධ කරගන්නට. ඉති ඒනිසා අපි තේරුම් ගන්න ටමශයයි අප මොකද අපේ ජීවිතය තුළ අපි ඇති කරගන්න ටෝන ප්‍රඥ්‍යාව අපි කොහමද ප්‍රඥා බුදුරජාණන් වහන්සේව අපි සද්ධා පරිභාවිත බවවින් අපි බුදුරජාණන් වහස ැන කොමඳ ්‍රද්ධාව ඇති කරගන්න. අපි කොහමදු බුදුරජාණන් වහන්සේ පිළිබඳව තේරුම්ගන්න පිනතුන බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේහි යතා සභාවය පිළිබඳව විවරණය කරපු ඉධරම යහනකොට එඉධරමය අපිට තේරෙනකොට මේක එදා බෝධි සත්වයන් වහන්සේ කෙසේ නම් සයම් භෞෝ්ඥානයෙන් අවබෝධ කරගත්තද කියලා තමන්ට සද්දහකු දෝගන්ඩ පුලුවන් අකමතියනවා. පිනතුනි බුදුරජාණන් වහන්සනමක් ලෝකයට දේශනා කරන්නේ ලෝකේ භාගිතුන් වහන්සේලා ඇති කාලෙකත් නැතිකාලෙකත් පවතින යතා සභාවේ යතා සභාවේ බොහොම සියුම් නුවින් තේරුම් ගණඩ තියන ගැමරු ස් සභාවෙන් යොත්ත දෙයක්. සක් බුදුරජාණන් වහන්සේ ළඟ ටා නන්දතරුන් වහන්සේ වැඩම කරලා වදනා කරලා අනන්දතෙරුන් වහන්සේ භාගිතතුන් වහන්සේට කියනවා සාමීණි භාගිතුන් වහන්ස මේ ධර්මය මේ පටිච සවපාද ධර්මයන් සාමීණී ගැමරුයි මේ සභාාවනත් ගැඹරුයි එවනාට සාමීණ භාග්‍යතුන් වහන්ස මේක උත්තාාන කොත්තාානකෝවිය කායිතති සාමීණි මට මේක හරි නොගැඹුරුව වුවක් වගේ වැටහෙන කියලා වාමනේ පටිචි සම්පාදය කියන එක හරි ගැබරුයි මේ ගැඹුරුවන පටිච්ච සමපපාදය මට නොගැබුරුවක් වගේ වැට හෙනවාමි චර ගැඹුරු දෙයක්න මේ කාහරි සරල දෙයක් න මෙතන තියෙනන කියල මට තේරෙනවා කියලා අනන්ද තෙරු වහන්සේ භාගත වහන්සේට කියනවා. භාගෙතුන් වහන්සේ වෙලා වැඩි දේශනා කරනවා මහහිෙවං ආ නන්ද මහහිවං ආ නන්ද අනන්දහෙම කියන්න ටපා. ගම්බිහිරෝජායන් ආ නන්ද පටිච සමුපාදෝ ගම්බීරව භහසෝච අනන්ද මේ පරිි සවපාදය ගම්භීරයි, ගම්බීරාව භහසයි පෙනමෙනුත් ස්භාවයනුත් ගැඹරු ඉතමයි. මේක තේරෙන් එන තිහින්ද තමයි මේ හැම දෙනාම මේ සමස්ත ප්‍රජාවම අනන්ත සසරකයන් ඒක නිසා මේ එච්චර සරල දෙ නම් හැමම එකින් විිදන්න න එකක නිසාඒ සරලයික කියන්න මේ නොදකින නිසා තමයි මේ සත්වයා මේ සසරයන්. එකල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පාධානීයේ ස්වානන්ද දම්මේ සුව ආනන්ද මේ උපාධානීය ධර්මයම් පිළිබඳව යම් කිසි කෙනෙකුට ඇත්ත නොදන්නාකමක් තියෙනව නම්. උපාධානීයේ ධර්මයම් පිළිබඳව යම් කිසි විදිහකින් ඇත්ත නොදන්නා කමක් යතහාර්ථ වසයෙන් ප්‍රතිවේද නොකරන බවක්තියෙනව නං අන්න ඒ හේතුව නිසා ඔහුට එහිදී තන්හාව උපදිනොම්. එ තන්හාව උපදිනකොට තන්හාව ප්‍රත්්‍යකරගෙන උපාධානය ඇති වෙනවා. උපාධානයේ මුල් කරගෙන භවය ඇතිවෙනවා. උපාදවය මුල් කරගෙන ජාති ඇතිව වෙනවා. ජාතිය මුල් කරගෙන ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපයාසියන් ඇති වෙනවා. මේ තමයි හොදු දුක්්‍රෙසේම හට ගැනීම කියල භාගිතුන් වහන්සේ විසිං දේශනා කරනවා. එතකොට මෙන්න මේ කාරණාව පිළිබඳව අපි තේරුම් ගැනීමිතාම වැදගත්වෙනවා. උපාධානීය ධර්මයන් පිළිබඳව හද අපිට තේරුම් ගැනීමක්තියෙන්න්න ඕන කියල කියන්නේ මනවද උපාදාානය ධර්මයන් කියල කියන්නේ. උපාධනයේ ධර්මයන් කියල කියන්න පිනතුනිේ උපදාානීය කියන වචනය එදෙන්නේ උපාදාානයට හිත වූ ධර්ම කියනෙකට. කාම උපාදාානාදී වසයෙන් උපාධාන කරගන්නකොට කාම උපාදාන අත්තවාද උපාධාන දිිට්්‍ය උපාදාන සීලබබ උපාදාාන කියන මේ උපාධානයන් වසයෙන් අපි ධර්මයක් ඇසුරු කරනවා නං එකට කියනවා උපාධානීය ධර්මය කියලා. එතකොට උපදාන ටික බවට පත්වෙන්න මේ කාමාදී උපාදාාන ටික. එවතමයි පා. උපාධානයෙන් කියල කියන්නම ක ආදාාන කියන්න ගන්නවා කියන එක. උප කියනම් පසර්ගපදයක්ත් එෙදුනට පස්සේ මේකේ අරුත්හය සමීපේට ගැනීම එම නැතිනම් තදිින් ගැනීම කියන අර්ථයන් අපිට ලබාග්ඩ පුළුවන්කමතියනෝ. උපාධාන කියල කියන්න පින්නතුනි අපි දේවල් තදිං අල්ල ගන්නවනම්. තදිින් ග්‍රහණය කර ගන්නවනං. අපි ලගිින්තියාගන්න බරණනිමන අපි තදිින් අල්ල ගන්න දේවල් එතකොට අන්න ඒ දේවල් අපි කියන උපාදාන කියල ග අපි උපාදාාන වසයෙන් අල්ල ගන්න දේවල් තදි අල්ල ගන්න දේවල් වලට අපි කොටස් හතරකින් අල්ලගන්න. කාම වස්සයෙන් අල්ලගන්නවා. කාම වසයෙන් අල්ල ගන්නවා කියල කියන්නේ අපේ හිතේ තියෙන කැමැත්ත එ කැමැත්ත හිතේ උපදින දෙයක් තමන්ගේ හිතේ උපදින දෙයක් කැමැත්ත කියන එක. ඒක උපාධානීය ධර්මයන්ට හිතවඋනාට පස්සේ ඔ කැමති දේවල් හම්බල. උපාධානී සභාවය තමයි එක උපාධානීය ධර්මයන් නැතුූ උපානය ඇතිවෙනෙ නෑ. උපාධානීය දේතියෙන් ඩෝඕනේ පාධානීය දේ තිබ්බොත්ති තරයි ඔබට දකින්නට පුළුවන් කමති. ස උපාධානීය ධර්මයට දැම්මට පස්සේ ඔබේ හිතේ උපදින කැමැත්ත කියන එක ඔන්න වැටුණනට පස්සේ ඔබට කැමති දේ ලෝකකි තු හම්බල මනාට ඔබ කැමති කැති ේවල් ඇංඟවට හිතන්න පුළා ම මේ විදි දරූපවලට මේ විදිහ සබ්ද ගන්ධද රස ස් පර්ශයන්ට මම කැමැති. එතකට ඔබේ කැමැත්ත කියන හිතේපදුණුයක් හැබැයි ඔබේක දකින්නේ රූපය හිතයෙන දෙයක් හෙටේට. එනිසා ඔබ කන්න කැතිම කැමක් මොකදද කියල ඔබෙන් ඇහෝ ඔබට කන්න කැමැතිම ආහාරයවට සිහිකරන්න පුළන්. එතකට ඇත්තටම ඔබ කැමැති ඒ ආහාරය කියලා සිහිකරගන්න රූපයටද කැමැත් තිෂ්ට කරන බවතිබුණේ ඒ හැඩේ හෝ ඔව සිහිකරගන්නේ රූපේද ඒ රූපේට ඔබ ඒ පේන හැඩේට ඔබේ කැ තක් නෑනන්නේ එන ඔබට ඒ හැඩේ තියෙන එකක් පෙන්න්නලා බෝත රපතිමක් කරන්න පුළන්ම තියෙන්වානි. එහෙනම් ඔබ යම් වෙලාව රසයක් වින්ඳන්නම් ඒ විඳපු රසය ඒ වෙලාව ඔබේ දිවට ස්පර්ශවන රසය න බවිින්ද. එකය කවදාවත් ස්පර්ශ වෙනාද. ඒ ස්පර්ෂ වන රස්සයහාය කවදවත් ස්පර්ෂවෙන්නේ එහනම් ඔබ කැමැතිම කෑමක කියලා කියන කොට ඔබ මනසේ ඇතිකරගන්නමකදද. ඔබේ හිතේ උපදින සැපවේදනාවක් යමක් නිසා ඇති වුණු සැපවේදනාවක්. හැබැයිඒ සැපසාහගත වේදනාව බ දකින්නේ කොහෙ තියනව වේදනාව ට කොහෙත් තිබිල ගන්න පුලන් දෙයක් ඇටට. රූපේ තුතිබ තිබිල න දෙයක් ඇට රූපේ පැත්තයෙන් තමයිය කියෙන්නේ. දැන් ඔබට සැපවේදනාව විඳින්න නම් ඒ රූපයම ඔබට අවශ්‍යයි. එනිසාස ඔබ සෑහන දුරකෝුණත් තිබුණනත් ඒ රසවත් ආහාරය හොයාගෙන යන්න පුළො ඇයි ඔබ දකින්න එක හිතයනවා කිය. එතන තියනමකත් උපාදාානය කාමඋපාදාානය. එදකොට මේ විදිහටමි දිිට්තිි වසයනු තල්ලගන්න ඩිට්ටියත් උපාදාන කරගන්න ඩෙට්ටි කියලා කියන ොකද දිි්ටිය කෝමත් අිනිවේසු පරමාමස දික්්හි දඩව ගන්නන්නේ තමයි දිි්ටි කියල කියන්නේ අශ්වාදාදී වසේ මම ඉන්නවා කියලගන්න එක ලෝකයේ තියනවවා කියලාගන්න එක මේ ඔක්කොටම කියන දිට්ටි කියල දැඩිවල්ලගෙන ඉන්නවා. ඉට පස්සේ අපි අත්තවාදු පාධනය අත්තවවාදු පපාධනයේ දිිට්ටියටම ඇතුළක් වෙන දෙයක් නමුත්වෙනම පිදක්වනවා මම ඉන්නවා මයි කියලයි හම්බෙනෝ එකත් එක්කම කදහම්බෙන්නේ ලෝකය තියනවා ම ඉන්නවා සහ ලෝකයේ තියනවාපානය. ඊට පස්සේ සීලබ තුපාදාානය කියලා කියනවා සීල වරොත්ත පරාමර්ෂණ කිරීම. ීලබ්‍රත පරමර්ශණය කිරීම කියලක කියන්නේ දුකෙන් මිදීම පිණිස්ස යම් යම් මාර්ග තියෙනවාන එ මාර්ග පිළිබඳව ඔබ ගවේශනය කරනවා ඔයන කියන එක එක සීලබ්බත පරහමාස. ට මෙන්න මේ උපාධානයන්ගෙන් පිනතුන උපාධානීය ධර්මයන් කියල කියන්නේ මේ උපාදාන නෙමෙයි උපාධානය පතිත කරගන්නඩ පුළුවන් දවල් මොනන් උපාදාාන ධර්මයන් කියය උපාධානීය ධර්ම කියලකන්නේ පාදාානය ධර්ම කියල කියන්න පිනතුන රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන මේ ධර්මටික ැති ලංඟස්කදටික. මෙන්න මේ ධරමයන් පිළිබඳව අස්සාදාානු පස්සිනෝ විහරතු. ආශ්වාධානු පස්සීව වාසය කරනකොට. ආශ්වාදයට අනුව වාසල් කිරීම නිසා තන්හා පවද්ඩති තන්හා වැඩෙනවා. මොනව පිළිබඳවද රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන මේ ධර්මයන් පිළිබඳව අස්සාදාානු පස්සිිනෝ විරත්තුෝ තන්හා පව්ඩති ආශ්වාදය අනුව බලමින් වාසය කිරීම නිසා තන්හා වැඩෙනවා. ඔන්න මෙතන කරුණු දෙකත් තින එකක් උපාධානීය ධර්ම ඊලඟක තමයි ආශ්වාදය අනුව බලමින් වාසය කිරීමඒ නිසා තන්හා වෙහි වැඩීම සිද්ධ වෙනවා. දැන් එතකොට රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ ධර්මටික උපාධානීය ධර්ම කියල හැඳින්ුවෙන්. එක නඒක ඇතුල උපාදාාන තියෙන හැම නෙමයි. උපාධාන නැති දෙයක් ළඟ ආශ්වාදය අනුව දකිනවා ආශ්වාදයමකදද තමන්ට ඇතිකරගත්ත හොඳයි කියල දැනුන දෙයක් තමන්ට ඇතිකරගත්ත හොඳයි කියල හිතන දෙයක් එක තමයි ආශ්වාදය පිනතුන ආශ්වාදය කියන එක රූපය තිබිල එන දෙයක් නෙමේ එක රූපය තිබි ල එන දෙයක් නම් ලෝකෙ හැමෝටම එකම රූපය කැමැත්තගේෙන්නවා හැබයි ඔබ කැමැතිමදේ තවගෙන නොට කමැතිම දේ වට පත්වෙන්න පු ඔබ කැමතිම දේ තව කෙනෙක් මැතිම දේවෙන්න පුලා ඒයි ූපේ නෙමේ ආශවාදය ඇති කරන්නේ රූපේ පිළිබඳව ප්‍රතිචාර දක්වන කෙන කෙනගේ මනසට අනුවයි ආශ්වාදය කියනදී ඇති කරන්නේ. එදකට රූපේ පිළිබඳව ආසාධානු පස් වේ නෝ විහිහරතෝ කියලකිවේ ආශ්වාධානු පසව වාසය කරනවා එක හොඳයි කියලාල අපි කල්පනා කරනවා. මෙතනද අපි විශේෂම සැලකිල්ලක් දක්වන්න ඕනදේ තමයි ඇයි අපි ආශවාදයන ව බලන්න කියනක. එක අපි ආශ්වාදයනූ බලන්ඩ හේතුවෙන්න ම කක්ද. ඇයි ආශවාධයන ව බලන්න තු ආශ්වාදය අනුව බලන්න හේතුවෙන්නේ මේ රූපය පිළිබඳව ඇත්ත යථාරථය දන්න නැතිකමනිසා රූපය පිළිබඳව ඇත්ත යතහාරතය දකින්න නැතිකමනිසා. ඒක තමයි ආශ්වාදය උපදින්ට හේතුව බවට පත්තු වෙන්නේ. යම්කිසි කෙනෙක් රූපේ පිළිබඳව ඇත්ත දැක්කොත් එයාට ආශ්වාදය උපදවන්න ය අනුව බලන්න හේතුවක් ඇතිවෙන්නේ නෑ ආශ්වාදය තියෙනෙ පතිත කරන්න පුළුවන් කමතියන්නේ කිය එක ඇත්ත තත්වය පිළිබඳව දන්නේ නැතිකම නිසා. එ නිසා ඔබ තේරුම්ගන්න ඕනේ අවබෝධ කරගන්න ඕන දේ හැටියට කතා කළොත් කුමක්ද උපාධානීියෝූ ස්කන්ධටික ඔබ අවබෝධ කරගන්නවා. එතකොට තමයි ඔබට ආසාදය අනුව දකින්න දෙයක් ඇතිවෙන්න නැත්තේ. ආශ්වාදය අනුව දකිනෝ කියන එක පිනතුනෙ තියෙන්නේ ඔබ ඇත්ත දකිින් නැති වෙනකොට එකයන්නේ දැකපු රූපය බාහිර තියෙනවනම්. දැකපු රූපය, බාහිර තියනවා කියන අදහස ඔබට තියෙනවනං ඒ තියෙන එකට ඔබට කැමති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුව. ඒ තියන රූපය පිළිබඳව ඔබට කැමැති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළො. එනම් ඒ බාහිර තියන රූපය ගැන තමයි ඔබේ කැමැත්ත අකමැත්ත කියන මේ දෙකන පවතින්නේ. කොයි වෙලාවකවත් ඔබට නොතිබෙන දෙයක් ගැන කවාවත් කැත්තු හෝ අකැත්ත බැසගන්නෑ තියෙනද ගැ තමයි ඔබට කැත් හෝ අකමැත්ත ඔබට තියෙන්නේ ඔබට යම් කිසි විදිහකින් පින්නත්වනේ මේ යතහර්ත තේරුම් ගන්න පුළුවන්නන්. ගැන කැත්තාක් කමැත්තු උපදින්නේ කොයි වගේ තැනකද කියෙක තේරුම් ගන්න පුළුවන් ඔය කරනාව හ සරලව තේරු තේරෙනවා. අස්සාදාානු පස්සීව වාසේක කරනවා ආශවාධය අනුව බලමින් වාසේ කරනවා. ඇයි ආශ්වාදය අනුවූ බලමින් වාසය කරන්නේ. පේනදේ එලිය තියෙන නිසා. පේනරූපය බාහිර තියනව කියලඔබට හම්බෙන. බෙෙන රූපේ ගැ තමයි ඔබට කැමති වඩ පුළුවන් කමතිෙන් ඒග තමයි ඔබට මෙෙහි කරන්න පුළුවන් ම මේ රූපට නං ආසයි මේකට කැමති නෑ මේකට මේට මම කැමතිනෑ අකමැතිත් නෑ මධ්‍යස්ථයි ලොබට සහිකරගන්න පුුවන් කමතියෙන්නේි. කොටින්ම කියනවා නම් ලෝකි තියන හැම දෙයක්ම ඔබට ඇස්සුර වෙනවා ආකාරතුනකට කැමති දේවල් අකමැතිදේවල් කැමතිත් නොවන අකමැතිත් නොවන දේවල්. ඔය දේවල් තියන කොහෙත්. ැතිදව ති අකැති ේවල් තියන කැතිත් නව අකමැතිත් නොව දේවල් තියන්නේ කොහද. බාහිර ලෝකේ.ඒ බාහිර ලෝකෙ තියන දේවල්. එතකොට හොඳට කල්පනා කල බලන්න පින්නතුන. මෙතනද අපිට මේත් කියන උපාධානය කියන ස්කන්ධයක් පිළිබඳව කැමැත්ත කියන එක උපදින්නේ ආශ්වාදය කියනක උපදින්නේ. ඒක බාහිර ලෝකයේ තියන බවට ඇසුරුවීමත් එක්කමයි. හිර තියෙන බවිට සුරුවීමත් එක්කමයි නමුත් යථහර්තයමකදද ඒ හටගත්ද ඉතුරු නැතුව නැතිවෙන එක. මොනෝද හටගත්ත දේ කියලා කියන්නේ පේනවා කියන එක ඇහෙනවා කියන එක විඳනා කියන එක දැනගන්නවා කියන එක මේ හැම දෙයක්ම හේතු නිසා උපදිනවා හේතු නැතිවෙනකොට නැතිවෙනවා. ඔබට යම්කිසි රූපයක් පේනවා කියන තැනක තියන්නේ මුලින්කිවෝවගේ රූප වේදනා සං්ඥා සංකාර විඤ්‍යාන කියන ස්කන්ධ ටිකක වැැවීමක් ඔබට ඇහැසා රූපය කියන එකට කියනවා රූපස්කන්දය කියලා එවගේ හිත පැත් අපි බෙදනවා කොටස් සතරකට වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියලා ඔන්න ඔය ටික තමයි ඔබට පෙනෙනවා කියන ස්භාවේ ඇති කරන්න මුල්ලුණ කරුණු ටික පෙනවා කියන බව ඇති කරන්න හේතුන තැනක තිබුණෙමනාද රූපයත් වේදනා සංඥා සංකාර විඤාන කියන මේ හිතක් පිළිබඳව කතා කරන බෙදීමත් කොටිමකිවොත් නාම රප කියන එකක්න පේන බව ඇතිකළේ. එතකටඒ නාමේසාහ රූපයකය නොේ ධර්ම දෙකම හටගෙන නැතිවෙන එක. ඒ මොහොත්ඒේ හටගන්න නැතිවෙන. ඊළගඟ මොත්තේ නැවත්තයක උපදදින්න පුළුවන්ද. ඊළඟ මොත්තේ නැවත්ත අරතිබුණනක උපදින්න පුළුවන්කමක් ඇත්. එන නාමරූප ධර්මයක් උපදිනවනං ඒ කලින් තිබුණක නෙමේ එන ඔබට නැවත්ත පේනවනන් එක කලින් තිබුණන එක නෙේ තන උපද නිමකක්ද අලුත්තෙෙන් නමරූප ධර්මයක්. ඉඩ පස්සේ ආපහු පෙන බව තියනවන්නං එතන ආයිත් උපදි නෙමනවාද අලුත්තෙෙන් නාමරූප ධර්මයක් ප. එ හැම වෙලාවක දිමකක්ද වෙලා තින අලුත්තුන ස්කන්ධ ටිකක හට ගැනීමත්තමයි වෙලාති. ඔබට ය දැකල ඇති බස්ල එකක නාමපුූරු සවිකල්ල තියෙනවා මේ එඩ බල්බලිංහෙම එක දෙව සවිකරල තියනවා තොරංගල එක රටා යනවිදිහ ඔබ දැකල ඇතිනි එතකොට LED නාමපුූරුවවල ඔබට සහරට දකින්න පුළන් එකම ඉරක් වගේ එකක් සහල්ලාට වටයට කැරකිනවාවගේ දේවල් තියෙන. එතකට දැන් ඇත්තටම ඔබට ඉරක් වගේකක් යනෝ පෙනුට ඇත්තට හිමික් යනවද එ එකක් යන්නන්නේ නෑන එක බල්බ එකක් දැල්වෙනවා එක නිවෙන ඊළඟ බල්බක දැල්වෙනවා එක නිවෙනවා ඊළං ල්බ එක දැල්වෙනවා එක නිවෙනවා ඉ හැම මොහොත්තකති වෙලා තියනමකද බල්බ එකක දැල්වීම සහ නිවීම. එක එක තැනක දැල්ලුණනෙක් ොයි වෙලාකොත් අවතැනට ගිහිල්ලන්නනෑ හැම තනම තිබුණ එක බල්බ එකක දැල්වී මක් සහ නිවීමක් විතරයි. ඒ දැල්ලුුණු විදුලිය දහනය වනදේ ඊළන්ගේකට ගිහිල්ලන එ කොයි ලාහකවත් අපිට කියන්න බෑ මෙතන තිබන එිය මෙතැන්ට ගියා කියල එක තැනක තිබුණ දෙයක් තව තැනකට ගියා කියක කියන්න පුළුවන්කමක් ඇති නෑ. ඒකම තමයි මේ කියන්නේ. අපි කියනවා මේ පෙනුන දේ ඊළගට තියනවා තව පෑගිින් අපිට බලන්න පුළුවන් කියලා හැබැයි ඔබට කවදාවත් පෙනුන දේ නැමැත බලන්න පුළුවන්කමක් ඇති නැෑ ඇයි එක බල්බකක දැල්වීම තිබුණ වගේ එක එක මොහොතකට විතරයි ඔබට පෙනෙන බව ඇති කලේ නාම රූපධර්ම දෙයක ඟ හොන්ට යනකොට අලත්නාමරූප ධර්ම දෙකින්න්න තමයි ඔබට ඊළඟට පෙනෙන බව ඇති කළේ එහම් පිනත්වනි නාමරූප ධර්ම දෙක පැවැත්මක් නං තිබනේ ඒක කොහොමදද ලෝකය කියලේ එකක් තිබුණ හෝ මම ඉන්නවා කියන එක පිට හම්බ වෙන්නේ. මෙ දෙකම හම්බ වෙන්නේ අර හටගෙන නිරුද්ධ වෙනවා කියනෙ දන්න නැතිනිසා. බල්බෙ එකක් නෙවෙනම ඉළඟ බල්බක දැල්ලෙනවා කියන එක දන්නේ නැතිෙනාට බලාගෙන ඉන්නකොට පේනවා එකම ඉරක් වගේ දෙයක් පටේට හැර කෙනවා කියලලා ට පේනවා. අන්න ඒවගේ තමයි පින්නතුනේ අපිට හැම වෙලාවකදිම පේනවා එකම කෙනා පොඩිකාලය ඉඳල මේ විදිහට ජීවත්වෙලා වැඩිහිටියෙක් බවට පත්වෙලා මැරල යනවා කියලපිට පේනවා. මම පොඩිකාලය ඉන්න කෙනා දැ මේ වයිසට පත්වෙල මැරල යනෝ කියලා පේවා ඔබයි ජීවත්තෙන ම හෝ ය ජීවත්තෙනවා කියන පුද්ගලයක් කියන එක පණවන්නේ කොයි වෙලාවෙේ දැල්ලුණු බල්බකද. එමනත්තං කොයි වෙලාවේ හටගත්ත නාමරූප කියන ධර්ම දෙකද. එකගේ වෙලාමෙනැ තිෙලිවරයි. එර ඊ ොේ හටගත්තේ අලුතෙෙන්ම දෙයක් එහෙනම් අරකෙ මේකට එකක්වත් ගිය නැත්තංක් පිනතුන ඔඹ කොහොමද කියන්නේ කලින් තිබුණ කෙනා තමයි මේ ඉන්න කියලා යිවෙලාකොත් ට නමරප ධර්මයන්ගේ එක තැනගින්දල තවතැනකට ෑමක් ගැන හතා කරන්න පුළුවන්කමක් ඇතිනෑ හැම මොහොතක දිම අලුතින් හටගන්න ධර්මටිකාක්. එතනම තුරු නැතුව ඇෑ වෙන එක තමයි ලාෙ. එහෙනම් අන්න ඒ වගේ හටගෙන නිරුද්ව වන ධර්මටික පිළිබඳව දන්නේ නැති වෙනකොට ඒ සිදුවන සත්‍ය වසයම පවතින යථහර්ථ සභාවය අවබෝධ කරගන්නේ නැතිගෙනකොට ලෝකේ තුළ හම්බෙන දෙයක් තමයි. එක දිගට පවතින පැවැත්මක් එක දිගට පවතින පැත්මක් මොන පැත්තෙන්ද හම්බවෙනි අර නාම රූප ධර්මය ඇත දන්නේ නෑ ලෝකය සහ මම කියන දෙපැත්ත එෙන්ම හම්බෙනවා. ඔබද එනකොට දැක්ේ මනොවද මගටත් මඟ දිගදි දැක්ක ොවද කෙල හු ඔබට දැකපු දේවල් කියන්න පුළො ඔබ දැකපු දේවල් ගැන කතා කරනකොට ඔබ කතා කරන හැම තැනකම ඔබ හිටිය කියෙ ඔබ නොක නොක කියනන්නේ මම එකොට මේ පාරිදි මෙන්න මේ තැන දැක්කා කියලා ඔබ කියනවා නං එකක් ඔබ කිය ඇද ඒ දැකපුෙනා දැකපු මම එතන හිටිය කියලා. හැම වෙලාවකදිම පිනතුනි පේන දේ තියෙනවා නං එලේ තියන දේ දකින්නා මේ පැත්තින්නවා. ඊළඟ මොතේ තව තනක දෙයක් පෙනු නම් එතන ඒ දැකපු කෙනා ඉන්නම්. එතකට ඔහ ටිකක්ිට නාම රූප ධරමයක් හැටියට නොවැටහුණොත් අ ඒදේ දැකගෙන මෙතෙන් ටාපු කෙනා දැඟඉන්න. එන්න කෙනාට අපපහුවේ දේවල් බලන්න යන්න පුළුවන් කමත්තියෙනවා එවට මොකද වෙන්නේ. ඒ විදිහටම සස්සරට යන්න පුළන් කමක්තියවා. ඇයි නිමිති තියනම් බාහිර ලෝකෙ හදාගන්න බාහිරට දාල බලන්න නිමිති තියනවා නිමිතිවසයෙන් හැසිරෙන්න්න ලෝකයක් හම්බැල තියනවා. පිනතුනි මෙන්න මේ කාරණාව නිසාත් තමයි බුදුරජාණන් වොහන්සේලාපිට දේශනා කරන්නේ ධර්මය. මේ යථාරථය දකින්න මේක ආශ්වාධනු පස්සීව වාසය කරන්න නපා ආශ්වාධානු පස්සීව වාසය කරන්නේ නැතිවුණොත් තන්හාව කියන දේ වරධනය වෙන්න තන්හාාව කියන එක පතිත වෙන්නේ තන්හාාව පතිත වෙන්නෙම කක් තිබුණොද්ද ආශ්වාදය කියන එක පතිත වුණොත් ආශවාදය පතිත වෙන්නෙම එකක් නිසාද අර ඇත් නාමරූප ධර්මයක් කියල දන්නේ නැතිවුුණොත් එනිසා තමයි අවිද්‍යාවෙන් පටිච සවපාදය කියනෙ කාරම්භව අවිද්‍යාව මුල්කරගෙනයි සෑම කර්මයකම සහස්වීම මක්තියෙන්නේ. එන් සාවි්‍යාපච්චා සංකාර කියලකින්න අවිද්‍යාවෙන් තමයි සංස්කාර ධර්මයන්ගේ සකස්වීම සිද්ධවෙෙන්. කර්ම භවය කියන එක සකස්වෙන්නේ විදිහයට. පිනතුන අපිට කර්ම භවය කිය එක සහස්සවෙන්නේ හේතුවතමයි තන්හාාවෙන් උපාධාන වසයෙන් අරගෙන උපාධාන වසයෙන් ඇති කරගන්න තැනක තමයි භවය කියෙනකේද නෑපි කියවන්නේ තන්හාාවේතිෙනව කියලා දන්හාාවේ දෙෙනකොට අවස්ථා දෙක තන්හාාවේ දෙනවා. මොකද්ද තන්හාාවේ දෙෙන අවස්ථා දෙක පලොවෙනනික තමයි වස්තු තන්හාාව ඔබ ඒක හොඳටම ප්‍රකටයි ඔබ ආසදේවල් ලෝකෙ තුළ තියෙනවනගේ හැමතැනමතින ස්තු තන්හාාව. ඒ තන්හාාවේ තියෙන සියම්මස් ලක්‍ෂණය තමයි පිනැතුනේ ඔබ ඒ වස්තුව ටාසයි කියනෙ කැඇතුලේ ඔ බැත්තට මාස කරල තේමකට ඉස්කන්දටිකට තමන් කියන බට ස්කන්ද තවන් කියන බ වැඇති කරපුස් කන්දයයටට තමයි දන්නනා කර ඔ කට කැමතිී හැයි ඔ ටීවකට කැතිී න කැඇතුල ඔබ කැතු තේන ක ස කෑලියක කි ලවල ඔබ කැතික කියලාලව ඔබ කට කැතින ැ ඔබ වකට කැමති එන කැමතින අරටිකටත් ඔබ කැමතිී තමයි. ඒවගේ ඔබට පේන නැතිවනාට ඒබ ඇතිකරපපු තිකට ඔබ කැත්ත බැසගෙන පවතින ඔබට පේන්න. ගේ පිනත්න ඔබ අස දරුවට තමයි හැ දරුව ඇති කල යම් ස්කන්ද ටිකක් නිසානං ඔබ කියන බා ඇතිකරපු ස්කන්දටිකම තමයි දරුව කියෙහි නිලෝක පැත්තෙන්. ඔබ න තන්හාරන්නකටද ස්කන්දටිකටමයි. ඔබ හිතුවට එෙලිඉන්න දරුවට කියලා නෑ ඔබේ ඇහැට පෙන්නපු රූපෙට ඔබතන්හා කරන්න ඔබේ ඒ හැට පෙන්න ඔබේ ඇහෙමට්ටමට දැනගත් රූපයනු ඔබ හිතල දනගත්තයකට බතන්හා කරන්න. ඒසා නනාම රූප දර්මයට මයි ඔ තන්හා කරන්න. ච්චරකවත් ංර දරුවට අදරය කියලකුවට නෑ වාහිර ගිහිල්ල එක දසමයක් තනා කරන්නේ ඔබක දසමයක් තන්හ කරනන්න බන්තිමේටම තන්හාාව බැසගෙන තියෙනකොටද තියවා තියෙනවාකිවවට ඒ තියනවා කියලා හිතාගෙන විදිනකමට වෙසක ඔබ තන්හා කරන්නේ කවදාවත් රූප සබ්ද ගන්ධර ස්පර්ෂයන්ට ෝක හිටන්න නෑ ගහිල්ල බැසගන්නන්නේ හැම්වෙවක අවිද්‍යාව නිසාහමතමඇතිර න ද නිසාාව ඇතිරගන්නමසක චේතනාවෙන් පිළිය ලකරගෙන තන්නාව ති කරගන්නකවද එනිසා තන්හාාව තිබනුත් තමයි උපධානය ඇතිවෙෙන තාව තිකරන්නේ අවිද්‍යාව තිබුණු එකට උපානය ඇතිෙනකටමකදවෙ ව ඇතින. කම භව උප බව කියස් දෙකක් තියන කරම බවේ කිය කියනොමකන්ද මේ වර්තමානයේ තුළ සිද්ධ කරන කර්ම. මේ කුසල කුසල් කරන තැනත් එකට අයිති. කරම භහයේ පදනම තමයි අපිට කුසල් කරන්න පුළුවන් අනතිෙෙන ඇයි ඔබ ඉන්නවා ඔබට පූජ කරන්න දේවල් තියනවා ඔබ පූජ කරන. පූජ කරපු කෙනත් තින්නවා ඔබ ඒ පූජාවට කැමැතිවෙන්න පුුවන් ඔ තන්හහා කරන්නේ කුසල් කරමයට තමයි කුසලේට තන්හා කරනකොට ඔබ තන්හ කල තින වෙලා හටගත් ස්කන්ද ටිකට ඒකට විපා ක ලබන්න පුළුවන් ත දුන හේතු ටික හොඳ හඳද තැනට නන්නල හැබැයි අවිද්‍යාව තමයි කුසලේට පදනම බවට පත්වනේ එනිසා අපට කර්ම භවේ කියල කියනකොට අපි පුඥාබි සංකාර අපඥාබි සංකාර ආනේ ජයාබි සංකාර කියන ඔක්කම කග්‍රහ කරන. පුඥාවිි සංකාරත අයිතිවෙන්නේ කොඉටද කරම භවේයට තමයිති වෙන කර්මයක් ස පින කියන ඇතුලේ අවිද්‍යාව තියෙනවා කියන මේකයන් අවිද්‍යාව පදන නැත්තං ඔබට පින් කරන්න බෑ අවි්‍යාව ප්‍රහිණනං ඔබට පින කියන එක යදෙන්නේ එක හතන් වහසනට කුසලයක් කියන එක යෙදෙන්නේ නෑ කාමචරූ විපාක ෙන අදින කුසල් කරනවා කියක වෙන්න නෑනාට එතකොට අවිද්‍යාව අප්‍රහහිණ බින් තියෙන නිසාතමයි ඔගට මේ කුසලය කරන්න පුළුවන්කමතියෙන් එනිසා බට හම්බිෙනවා ම සහලෝක බට දැං ෝක තුළ බදුරජාණන් වහසේ හම්බිෙන බට පූජ කරන්න මලක් ේන ඔබරගෙන ගහිලේ තියන ලබදුරජාන් වහන්සේ පූජා කරනවා. එටකොටඕක යතහර්වසයෙන් අප බෙදන්නගයොත් ඔබට ඇත්තටම කවදාවත් බ බුදුරජාණන් වහන්සේට මලක් කියලදයක් ඔ පූජ කරල නෑ අතර්ථවසේ බෙදන්නගට. හැමෝතකම හටගත්තේ ස්කන්ද ටිකක්නං. බට පෙන්න්නන්න වෙන මොන වෙලාවෙ හටගත්ත ස්කන්දටිකද. ලන ො ලා ටගත් කන්ද ටික මවන ොන වෙලා හටගත් කන්ද ටික බුදුරජාන්හන්ස වුණේ ඒ න්දටිගේ ොතේ රද්නංන් වෙන තැනකට ගේ ැත්ත බට කිසිමස් කන්ද ටික බුදුරජාන් වහන්සේහෝ මහෝ පනවන්්ඩ පුළුවන් කමක්තිබුණි නෑ. පිනතුනි මේ මේක වරදවාගන්න පාමේ ලෞකික දේ සහලෝ කොත්තරද අතර තියන වෙනස් හඳුනාගන්න ඉතරයි මේක කිව්වේ. පටලගන්න නෙ මේක පදනවක්නෑ කියනවා නේ ලෞකෙක උුසලේ තමයි ූලික පදන මේ කයක වටිනාකම කිව්ව. හැබැයි පවත්තින යථාර්තය තමයි කර්ම භූමිය සකස් කරනවා කියන තැනක තියන පදනමතමයි අවිද්‍යාව. ඒකෙන් තමයි මේක උපදින්නේ. එරට ඒ භවය ඔබට තියෙනවනං ඔබට අප්‍රහිී නයි මනවාද. ජාතිය ඔබට ඒ ඇතිකරත්ත කුසල කරමේටන ඔබට ප්‍රතිසන්ධි විපාක ලබන්න පුළුවන් තුනි ප්‍රතිසඳි විපාක ලැබෝ ජරාමරණ දුක නැන්ත ජරාමාරණ දුක තියනවා අද ඔබ මනුස්ස්‍ය හැටියටප දුනේ අකුසල විපාකයක් නිසා නෙමේ ඔබ කළ කුසල විපාකයක් නිසා හැබේ ඔබට ජරාමරණ දුකනෙන් නැද ඔබේ ජවිතයට ජරාමරණ දුකේ නවා එම් කුසල විපාකයක් ලැබුත් ඔබට මිදෙන්න්න බැරි දෙයක් තමයි ජරාමරණ දුක කියයන් එම් අපිට ජරාමාරණ දුක මිදනවා න ඒකට ක්‍රමේ තමයි අවිද්‍යා ප්‍රහිණ කලේ ලබනද ගන්න ඔබට පේනවා මාවචර මාර්ගයක කුසල මාර්ගයකදේ ප්‍රතිසන්ධි විපා ෙනවිදමින් ඔබෝ සැපවත් බවට පත් කරන්න පුුවන් මටම ත්තු බාව ලබාදනක ඇැයි දුක මදීමක් න එකක් දුක ඇතුල තිෙන දෙයක්. ලෝකෝත්තර මාර්ගයකින්ගේ නදේ තමයි. අවිද්‍යාව ප්‍රහීන කරලා ඔබ දුකු පත්දන්න තැනක් නැති කරනවා. ොයි දිහටද. හර ඔබට කර්මයයට පදන මක් නැති කලා වගේ. කුස ට නි හිතරටික් සස කුසලේට බල. සතෙක් ර සතෙක් මාරණකොට ඔබට අ බල්බග කතාවට දැම්ම වගේ මොන වෙලාි පත්ව වුණන බල්බෙකද රක්්‍යයන වගේ පෙන්න වගේ ඔබට මොන වෙලාවෙේ පෙනුන රූපෙද සත වුණේ ඔබට මොනවෙලාවෙ පෙනුනුරු මේ ස්කන්ධටික ද හටගත්ත ස්කන්දටිකද ඔබට මම වනේ සත්වය වනේ ඔබට මැරන්න සත්වයෙක් හෝ මම කියලා පුද්ගලය කම්ඹ වෙන්නේ බදුරජාණන් වහන්සේ මාලුන් කක පුත්තට දේශනා කරන්නේ මාලුම්න්කෙ පුත්ත දැකීම දැකී මාත්‍රයෙන් පස්සී වරනං. පේනදේ පැනීමෙන් පස්සේ තුර නැතුව ැතිවෙනව කියන අවබෝධය ඔබට තියෙනවනං. මාලුම්කපුත යතුෝතම් මාලුම්කෙ පුත්ත නැතේන තතු මාළුම්ක පුත් නැතේන මාලුන්කි පුත්ත ඔබ ඒහ සමඟගනෑ දිට්ටේ දිටමත්තම් භවිස්්තති කිය නුවන යම්හෙක මාලුන්ක පුත්ත බට තියනවනම් තෝත්තු මාලුන්ක පුත්න තියන කීම දැකීමෙන් පසේ තුර නැතුව නිරද්ධනං දැකපුදේත එක් ඔබයික් කියනකොට ඇතිවෙන්න. ඇි නොත්තුනේ එක මොහොත්තක පේන බව හැදු ේස්කන්දටිකක් නං ඒස්කන්දටික හටගෙන නැතිව වුණනං ඔබට නැතිවෙන්න ඕනේ දැකපුදේ දකින්නා කියන දෙකම නැතිවෙෙන්වවා. ඇයි දෙක මැතිකලේ එක මස්කන්දටිකක්මත පේන බව ඇතිකරපු එක මස්කන්දටික ම. ඒටක නැත්තං ඔබට දැක ක කියෙන නැතිව වෙන. යතු මාලුන්කි පුත්ත නතයන තත්තුව මාලුන්කි පුත්තන තත් මාලුන්කි පුත්ත බය මක් හා සමග නැත්තං ඔබේතන නෑ පේන දේතෙක් ඔබ නැත්තං ඔබ පේන තැන හිටිය කියනක කියන්න පුළුවන් කමක් ඔබට ඇත්ති නෑ ඔබේ එතන ඉන්නන්නේ එනම් ඔබ ඉන්න තැනක් නෑ ඉට පස්ේ යතුෝතුවා මාළුන්කි පුත්තන තත්ත් තතෝතුවම් මාලුන්කි පුත්ත නේවිද මාළකි පුත්ත ඔබ යම් තැන නැත්තං ඔබ මෙලෝනෙම මේ ලෝකෙ ජීවත්වන කෙනෙක් වෙලා තියන ලෝක ජීවත්තන කෙනක් වෙලාන අප මොකක්ද කරන්න අපි ලෝක ජීවත්වන මේ තියන ෝක ීවත්වයෙන. ඔබ ීවත්වෙන ලෝක තියෙන්න මොනවා මතද කියල ඇහු දිි්ට සතුත මමු විඤඥාත කියන හතරක්මත පෙනු දේල් ඇහුණ දේවල් විදේවල් දැනගත්ත දේවල් ඔයිටකෙන් තොරව වෙනක් දෙදයක් ඔබට මේ ලෝක පෙන්නන්ට පුුවන්ද වෙන කිසිම දෙයක් ඔබට පෙන්න්නන්න පුළන්කමක්මේ. දැකපුදේ දැකීම පස්සේ ඉවරනං එහම් ඔබට කියන්න සිද්ධ වෙනවා ඔබ ඒේලාව හටගත්තද තුරනැතු නිුද්දනන් ඒ ලෝක තන නිුද්දයි ඔබදැකපුදේ හැ ොහොතකද හනම් ඔබට එකදිගට තිබුණු ලෝකය කියනෙක් ඔබි පරිාහිරෝ පනවන්ඩ පුුවන් ැක නෙමේ යපන්. එම් ඔබට මෙලෝකකින්නවා කියනක අතහර්තය අවබෝධයකට පනවඩ බෑ. යතොතු අම්මාලුන් කපු තතු අමාලුන් කිපුත්ත නේ විදධකිව එකයි මෙලෝනෙමේ. නහෝර පරලවත් නෙමේ ඔබට යන්න තැනක් කියයනහ තව තැනකට ගිල්ලේ ේ නහර. ඔබේ මන්තරේ එ කවර හරි තොත් මේ ලවත්න මෙලොවත්න මේේදක අතර කොහැරි වෙන තැක් ඇති තන මයින්න කියලා නැන ඔබේමන්තරේ මේදක අතරත්ේ. ඒේවන්තෝ දුක්කස්සාති මේක තමයි මානුකි පපුත්මේ දුක කෙලවර ඇයි දුකේ කෙලවර කියලපෙන්නේ. පිනතුනි ලෙඩවෙන්න කෙනෙක් කම්බ වෙන්න ත්තන් ඒ මොතේ හටගෙන නිරද්ධ වන ස්කන්දටික කියන එක ගැන අවබෝධර ගත්ත කෙනට කවුද ලෙඩවෙන්නේ. එක මොතක දැල්වෙල්ල නිවුණු බල්බ එකක් න තිබනේ අපි ඒක තවතැනකට ගියා කියන්න බෑනම් පින්නතුන කොයි වෙලා වෙති බුණකදගේ ඒ එතනම නිියවුණනේ ඒ වගේ හටගෙන නිරද්ධ වන ස්කන්ඳද ටි අත්තර අපට පනවන්න පුළුවන්කමක් නෑ වයිසට ගිය කෙනෙක් අපිට පනවන්න පුුවන්කමක් නෑ ලෙඩවුණ කෙනෙක් අපිට පනවන්න පුුවන්ක කමක් නෑ මරණයට පත්වන කෙනෙක් එමනම් මම ලෙඩවෙනවා මම වයසටයනව ම මැරවා කියෙනෙ පණවන්න පුළුවන් කමක් ඇත්තේ නෑ මෙන්න මේක තමයි දුකෙ කෙලවර කියල බුදුරජාණන් ව දේශනා කන. මොකද අපිට කරන්න කියල දේශනා කළේ අපිට පෙන්වා ලෝකයේ යම් තැනක ආශ්වාධානු පස්සේව වාසය කරන්න පුළුවන් විදිහට ඔබට දේවල් හම්බෙල තියනවාවනම් උපානීයේ ධර්මටික අන්නේ උපාධානයේ ධර්මටිකේ ඇත්ත දැක්කොත් ආශ්වාධානු පස්සයෝ වාසය කරන එක නැති වෙනවා ඇයි ඔබේ ආශ්වාදය කියන එක ඔබට පතිත කරන්න දේවල් හම්බ වෙන්න ඇයි ඔබ දකිනවා හටගත් ධර්ම තුරු නැතුව නැතිවුණනා න ඔබේ හිතේ උපදදිනැමැත්ත කියන පතිත කරන්න දෙයක් කම්බු වෙන්නේ ඔබ දිවට දැනන්න රසය ඔබ දැනෙන්නේ බාහිර තියෙන දේ කියලා එනි සතමයි ඔබේ වගේ රසයක් කදාගන්න අප බත් පිංාණය තියන බත්්‍යං ජන ටිකතු කරගන්න හැබැයි රසය ඔබට දැනුනේ බත් පිගානය තිබන දේවල් නිසාද ඔබේ දිවත් එක් ස්පර්ෂණ දේවල් නිසා ෙදවත්තක් ලබන ස්ර්ශය බයක දකින්න කොහෙ තියනදය කියලා දර එලිය තියනය වගෙන් වා කියලේ නිසාතම ඔබ ඒ පත්ත ගතදාන්නේ ඊළඟට විඳන්න ඔබ කලින්විින්දක නෙමේයි අලුතින් ලබෙන දෙයක් හැබැ අපි හිත නවම එකම රසේ තමයි මේ බාහිරං එන්නේ කියලා අපි හැමදාම හදනවා ඔය රසේ අපි ටෝන විදිහට පත්ත ගන්නඩ රසේ වෙනස් එෙන්න්න පුුවන් හේතුකොත්්චරතියෙනාවද එතෝටම කදද වෙන්නේ එදා තිබුණු රසේ දැන්නඇති වෙනම් දුකෙන් ඇද තුගේනවා. තටයනමකදුවෙන් ්‍රසාදරූපදිනවා අඩුවන ොට හුවෙන් වේද අඩුවන එතුකට දුකේනන්න තමන් වයිසට හිල්ල කිය දුකේනෝ කේ කකින් ඉතරයි රස්සේ ගන්ද සෝන්ද ස් පර්ෂය හැම දේමේකයි එතුකට තමක් තමන් වයිසටයනවා කියනක හැම අහිතනයක් පැත්තෙම දැනන්න පටන්ගන්න කොට ලෝක තමන් නොසලකාහරරිනෝ කියනෙක දැනන්න පටන්ගන්නකොට ජරාදුක තමන්ට විඳින්න්න බෑද විනින්න පුළුව. නැ කන්දයන්ගේ අ ර්තයේ තේරුම් ගත්ත කෙනෙකොට කවදාවත්තේ දුක්ක විඳින් නැතුවේ දුකින් එතරන්න ලන් මතියවා. ඔබ ප්‍රාමාධ වන්න නැතැන්ට යන්නේ කොහොද කියන ැතිරගන්න. එනං ඔබට කරන්න තියනෙ එකමදේ තමයි අවිද්‍යාව දුර කරගන්න එක. ආශ්වාදය ඔබ පතිත කළේ පතිත කරන්න තැනක් තිබන හින්ල. දැකපුදේ නිරුද්ධයි කියන නුවන නැති නිසා. එනිසාව බ ඇති කරගන්න ඕ ඕන න දැකපු දේ දැකීම ප තුර නැතුව නිුද්. ද හහිම පස තුරනැතු නිරද්ධයි කියන මේ නිෝධය ගැනව ේ නවන ැ ගන්නුවේ. ඒ ධර්මයන්ගේ රෝදයේ බැසගන්න අවශ්‍යනනි සා තමයි පින්නතුනේ ුදුරජාන් වහන්සේ අනිත්‍යයි කියනක පෙන්වයි. පේන බවලට ඇතිකරන්න හේතුනේ ඇහැ රූප චක්ක විඥාන න මේ හේතුතුන මේ හේතු තුන තමයි අනිත්‍යතාව බල නන ැෙන්නව මොක්වත්නේ. තය කියනක කොට පෙන්ව නෑන ජේතුව නාරමේ නිත්ත්‍ය නිතෙද ඉන්නයි නිත්්‍ය නනිත්‍යද එම ඇහු වන චක්කු බික්වේ චං වා නිච් මහන් ස නිත්්‍යෙද නිත්‍යද රූප නිත්‍යෙ නතද චක්ක වි ාය නි්‍යද නිතෙද. ඇයි ේටිකම නිත්‍යෙද නිත්්‍යෙද කෙලහන්න. පිනතුන මේටික හන්න ඇතු වෙනම කදදහන්. මෙ පේන බව කියන එක සකස් කරන්න හේතුනානම් යම් හේතු ටිකක් ඒටික තමයි නිත්ත්‍යෙද නිත්්‍යද කියෙලාහ. එම් ඒටික අනිත්්‍ය නම් පෙනන්න බව කියනක නිතේෙන්න්න බෑ. දකවාද සූත්‍රේදි කියන්නේ එකයි යම් තෙල්ටිකත් තිරෙත් දල්ලත් නිෙසා පහන දැල්වෙනවා වනං කෞරු හරි කියනවාන තෙලුත් නැතිවෙන තිරෙත් නතිවෙන දැල්ලත් නැවෙනවා ආලෝක න තියෙනවාව කිවොත්ෙම ඒ කවදාවත්වවෙන්නේ නැතිකතාවක් අන්න ඒ වගේ තමයි මේ විදිහට ඇහැරූප චක්විඥාන කියනටක අනිත්්‍යෙනං අනිත්‍යයි කියනෙක් යම් විදිහකින් කෙනක් තේරුම් ත්තොත් එයායට අපපහු ආශවාදයනුව දකින්න ය ආලෝකයේ තියනව වගේ ආශවාධය ඇතිකරපු දේනං එලිය තියෙනව කියන්න යාට යන්නේ නෑ. පිනතුනි අපිට තියෙනදේ තමයි හරියට මහා ගහක් පැළවෙලා තියනෙනකොට මුල් පොළවාස්සට ගිහිල්ල මුල්ලින් උඩට ඇදගන්න සාරය අතු විර්ති රිකිලි පෝෂණය කරනකං මේ ගහච්චිරස්්ටිතිකයි මේ ගහ තියනවා. අන්නේ සාරය පොළොව ඉන්ඳල උඩට ඇදගන්න සාරය වගේ තමයි. මේ අවිද්‍යාවවිෙන් දිිට සතුතමුත් විඥාත කියැන දකින හන විදිින දේල් පැත්තේ ගත්ත දේල් අවත්වනකං මේ මම ඉන්නවා මට ජීවත්තෙන්ට ලෝකේ තියෙනම් මේ දුකේ වැඩීමම තියෙන පිනි කටහරි මේක දුර කරන්න ඕනනං එයා මේ මුල්ටික ගලවල මුල්ටික හාරලා අරගෙන මේක කපල්ලා ගින්නෙ දාලා පුච්චල අලු කරලා අලුටික වතුර හලි උරග හරි පාකල්ල අරිනෝන මේ ගහ පැලවවෙන්න මේ බුදුරජාන් ේශනාක පම මේක ොච්චර අවධාරණය කරනවා ද මේක නූපදින සභාවයට පත් කරන්න ඕන්න අර මුल्ටි අරගෙන උඩට සාර ඇද ගන්න මුල්ටික ඒවිදිට තිබ්බ තායි පැළවෙනවා ඉන්න හපලක තර කරන්න ප අර ल्ට ගලවල අරගෙන ඒටික ගින්දරට දාලා පුච්චල අළුටික වත් තුෘ කරන්නතු අලු ටික හුළන්ගේ හරි ගඟ හරි දාලා පාගල් අරන්න ඒවගේ මොखाන්ද මේ කියන්න මේක අවධාරණය කරනවා පිනතුන ආශ්වාදය කියෙ නෙමෙයි ගැටලුව තියන්නේ ආශ්වාදයට අස් හසු කරගන්න පතිත කරගන්නඩඔට රූපේ තියෙනව නං. ඔබ පතිත කරගන්නවා මයි. එන ඔබ මොකද අවබෝධ කරන්නඕවා. රූපයම නැති කරන්නව රූපම නැති කරන්න කියලා කියන්නේ මේලිය තියනවා කඩල බිඳල දන්නඕන කෙනෙකනෙේ. රූපේ නැතිකරන්න ඕන කියල කියන්න පෙනත්තුනේ මේකේ අනිත්‍යතාවය අවබෝධ කරගන්න ඕන. එකන මේ දිරල පොෝට පස්සල යනවා කියෙනෙකක්නෙේ. පේනදේ ඇතුලේ රූප තියනවා කියලා හිතන මෝඩ කමයි කරගන්නවා පේනදේ ඇතුළේ රූප තිබුණි නෑ රූපය වැයවීම තුළ ඇහට අනුව රූපය දැනගත්ත මිසක ඔබට පේනවා කියනක රූපෙට විතරක් අයිතිය දෙඉන්න පුළුවන් කමක් නෑ අපි හැමවෙලාවකදිින් මේ හේතුටික නිසා හටගත්ත ධර්මේ හේතු නැතිවෙනකොට නතිවෙනවා කියන අවබෝධයක් අපිට තියෙනවන්නං. පිනතුනි ඔබට කවදාවත් රූපය තියෙනවා කියන තැනකට කියන්නේ යන්නේ නෑ. රූපේ තියනවා කියන තැනකට ඔබේ මනස බැසගන්නේ නැතිවෙනකොට ඔබට අර මුල්ටිකත් එක්කම ගලෝල ක පුච්චල දැම්මවගේ තමයි අරසාරය අදගන්න තැනක් නෑඩැන්. ඔබ නැති කරන්නගේ සාරය ඇදගෙන උඩට ගිහිල ගාහදනවා කියන ගතිය නෙමි ඔබ නැති කරන්නගේ ඒ ඇදල ගන්න මුල්ටිකත් එක්කම ගලෝලාර ගෙන පුච්චල නැතිකරන්නගේ. එනිසා රූප සබ්ද ගන්දර ස්පර්ෂතියාගෙන රපවේදනා සංඥා සංකාර විඤ්ඥාන ටයාගෙන ඔක නැති කරනවා කියන එක කරන්න බෑ නිසා ධර්රමයන්ගේ හටගෙන්න්න නිරද්ධ වන්න සභාවය අවබෝධ කරගත් එකට තමයි අනිත්‍යතාවේ දකින්න කියලකිවේ. මෙන්න මේකයි පේන දේ ඇත්ත ඇහෙන දේ විදිින දේ දැනගන්න දේ ඇත්ත. එතවටම කක්ද වෙන්නේ පුද්ගලය නැමති ප්‍රපංචය උපදින්න තැනක් නැතිවෙනවා. මම ඉන්නේ නැතිනං ඔබට ඔබ ඉන්නේ පේන ඇහෙන විදින දැනගන්න දේවල්ටික්මත. එක ප්‍රපංචයක් තන්හාමාන දිිට්ටි වසයෙන් අල්ල ගත්ත ඒ තන්හාමාන දිිට්ටි කියනටක නැතිවෙන වන ඔබට මහෝ ලෝක ෝ හඳ වෙන්නන්නේ ඒක ඇතිකරගන්න හටගෙන නිරුද්ධ වන ධර්මටික දකිින්. එක මොත්තක දැල්වෙල නිවිෙන බල්බක කතාව ඔබ තේරුන් ගන්න එතකොට ඔබට එක පැවැත්මක් හම්බ වෙන්නේ ලෝකේ හෝ ලෝකයේ විඳගෙන ඉන්න මම කියන එක පැවැත් මහම්බ වෙන්නේඒෙන් මි දෙන්න පුළුවන් කමතියනවා. ඔබට මේ නාමරූප ධර්මයන්ගේ හටගෙන නිරදධ වන බව තේරුම් ගන්න යනකො ඔබට සිද්ධ වෙනවා හෙනං ඔබට ලෝකේ කිය ඇසුරුවන තැන ඇත්ත දකිින්. අයෝගිකෝක බලන්නයන කොට දැන්ෝක සුතමේයාන එන්නේ. ඕක ආලාෝග දන්නඕනයි. හැබයි අහල දැනගෙන දැමකද කරන්නනක පරිභාවිත කරන්න දියුණු කරන්නවනෝක. ක වඩන්නයනකොට ඔ වඩන්න්නට පටන්ගඩවෙන්නේ ඔබ හම්බෙන් නාමරූප ධර්මයේන්නේ. ඔබට හම්බ වෙන්නන්නේ දරුවයින්නවා ගෙදර තියනවා මේ විදිිහට තියවා නානත්වයක්.ඒක විදිිහ දේවල් තියනෝ කියල හම්බ වෙන්න. අන්න ඒ තියනෝ තියනෝ කියලා හම්බෙන තැනක පින්නතුනි පවත්තින නාමරූප ධර්මයෙහි සභාවේ. නුවනින් දකින්න උ සාාව්‍ය. එතන පවතින්නේ නාමරූප ධර්මයක් ඇතිකල්හි පෙනන රූපය. එම් කොයි වෙලාව පෙනුණු රූපෙද මට දරුව වනේ. ඉරක් යනා කියලා පෙනුන තමයි පෙනට කොතන තිබුණ ඉක් දෙයන්න පට ගත් ඔබට ඉරක් විමසාහබලන කොට පේෙන්නැතුව යනවා. එම් ඔබ කොයි වෙලාවේ හටගත්ත නාම රූප ධර්මයටද දරුව කියලා කිවේ එෙම පනවන්න දෙයක් නෑනේ. එම් හොඳට තේරම් ගන්ඩ රුව කියලා පේන ැනක නාම රූප ධර්මය හටගෙන නිරුද්ධවනා මෙසක දරුව කියල පනවන්න්න එකක්වත් නොතිබුණ බව. ඒ ඇත්තම තමයි ගෙදරතිනවාව කිය හින තැනත් ඒ ඇත්තම තමයි තව දේවල් තියෙනවා කියන තැෙනනත් එකම තැනක උපදෝගන්න නුවන පිනතුන අරමුණු දාහක් වලුවත් ඒ දාහෙ මැත්තේක තමයි. ඒ දාහම ඔබේ ජීවිතයට සමීප කරගන්නු සාහත්වෙන්. ඔබට එකවර එතනට නුව නොසවා තබට බෑනං ඔබේ නුවන එතැනට එක පහරගෙන යන්න බැරිවෙන කොට බම කද කරන්න ඕොව. ඊට සුදුසු වෙන සති පට්ානයක් තු ලොබේ මනස භවිත කරන්න පටගන්න. සතර සති පට්හානේ තු ඔබේ මනස භවිතක කරන්න පටගන්න කකොට ඔබේ සිහය පිහිටා ටින්න තැනක් ලබෙනවා ඔබේසිහය යම් තැනක පිහිටා සිටිනකොට ඔබට තිෙනර නානත්ව අයින් වෙලා යනවා කායනු පස්සනා වේදනානු පස්සනා චිත්තාානු පසන දම්මානු පස්සනාවන් තුළ කරන්නේ ඔබට තියෙන පුද්ගල බව කියන බැසගත්ත නානත්ව සංඥායින් කරන එක satu daha hariangmati ඔබට අරමුණු මේ අම් තාත්තයින ගෙවල් දුරුල් යාන වාහන තියනවා කියල පේන හන ඇංවල. ඔබ දකින මේ සතර මහදාතු රූපගොඩක් තියනෙ කිෙක මහ සංකීරණ දෙයක් නෙමේ පුළුවන් තරන්සිහි පවත්තන්. එසිහ පවත්වනකොට ිකටික ටිකෙන්ටික ඔබේ නුවන අර කියවබහර ගැඹුරුදේ දකින්න පුළුව මට්මට ිකටික වැඩෙන්ඩ පටගන්න ඇලීම් ගැටීම් දුරුවෙනවා ඇයි ඔබ ඇලෙන්නේ සතර මහදාතු කියලහිතාගෙන නෙමේ වටිනෝ කෙලහිතාගෙන. ගැටෙන්නේ පුදගලයක් ගැනහිත ගෙන සතරමහදාතුව එක් ගැටෙන් නෑනන මම පට විදාත්තුව එක්කන හරි තරහයි කියන්නේ නෑනිේ පුද්ගලයොත්තෙක් අපිතරගන්න. සතර දහතුවසේෙන් දකින්න පටන්ගන්න එතකොට පින්නතුන අපිට මේලෝ කැලීම් ගැටීම් නැතු අපිටඒ ධර්මේතුළ ඇතිවන උපේක්ෂාව ඇතිවෙමින් අපිට ඒකත්වයක් ඇතිවෙනවා. දැන් ඔන්න සතිපට්ටහනේ තුළ මනස භාවිත කරන කොට ඔබට පුළුවන් සතිපට්ඨාන භාවනාව කරන්න මොකද සතිපට්ඨාන භාවනාව කිය. සමුදේ දම්මානු පස්සීවා වයදම්මානු පස්සීවා සමුදේ වයදම්මානු පස්සීවාහසයෙන් ඔබට පුළන් හට ගැනීම වැෑවීීමමනෝ බලමින් වාසය කරන්න පුළුවන් කමතියෙන අර්කීපු දර්ශනය ඔබේජවිතයට සමීප කරගන්න පුළුවන් කමතියනවා ඉතින්ගන්න ඒ සඳහා ඔබ මාර්ග වඩන් ඒ සඳහා ප්‍රතිපදාව වඩන්න ඒ සඳහා ඔබේ මනස මෙහෙවන් මේලෞකිව කුසලයන් කරන ගමම අප්‍රමාදී වන්නට කියෙනෙ එක ඔබ හැමදිනාටම බොහොම කල්්‍යයාන මිත්‍ර භව සීපත් කරනවා හොදඒන කල්පනා කරගන්න මේ සිද්ධ කරගත්ත සියලු කුසලයන් පි දෙවියන්ටත් අනමෝදන් කරමු දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනෝදංඋුන් ලබත්වා දෙවියන්ටතුන් නිවනිින් සැසීම පිණිසම මේකුසල් හේතු පනිශ්‍රයම වේවා කියල සාධහෝ කියල දෙවියන්ටත් පින් දෙන්න. එවගේ ධර්මදේශනාල සතිටිීනාලිකා ඔස්සේ විකාශනය කිරීම සඳහා දායකත්වය ගෙන කටයුතු කරනා. කාක් ජ්‍යයන පදේ පදිංචි චමින්ද හෙට්ිගේ මහත්මමා සුභාෂණීය එටිගේ මහත්මිය සහ දියණිය කවින්දිවිසින් බලාපොරොත්තු වෙනවාමිය පරලෝගිය හත්න සිරි දයාාවංශ පේතුමානන් නැතුළු දෙපාර්ශවේම පින් බලාපොරොත්තුව වන සිරුඥාතයෙන්ට පුුණ්්‍යාන මෝදනා කරන්නට බලාපොරොත්තුව වෙනවා. එසෑනු සෙලු ඥ්‍යාතිවර්ගයාටම, පින තමන් කළ පිනක් මෙ සතට සාධනාදයෙන් අනමෝදං වන්නට ලැබේවා ඒ ඥාතීන්ට තුම් නිවනිින් සැනසෙන්නට මේ කුසල් හේතුප නිශ්‍රේම වේවා කියල සාධහු කියලා ඥාතීන්ට පින් අනමෝදන් කරමු. එවගේම ධර්මදේශනා වෙහි දායකත්වය ගෙන කටීතු කරනන්නේ පින්නත් පිස් බලාපපුොරොත්තු වෙනවා. සුභානී හට්ටිගේ මහත්මියගේ මෑනියන්ට චමින්ද හේටිගේ මහත්මාගේ මෑනියන්ට සපියතුමානන් ඇතුළු. ඒ පවුලේසිලු දෙනනාට මත් සෙත් ප්‍රාර්ථනා කරන්නට පල්පනා කරගන්න මිස්සලු කුසිට ශක්තියෙන් දායකත්වය ගෙන කටයුතු කරන. චමින්ද හට්ටිගේ මහත්මාට, සස්ුභාෂනී හේටිගේ මෑනියන් ඒ එක කවින්දදි දියනියය ඇතුළු පවුලේපින්න අස්සිලු දෙනාටමක් තෙවගේම. ඒ පෞල්ලල සිටින ඒ මෑනිියන් සාධමපයන්න තුළ සෑනුසිල්ි දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා ඔබසිලධනාාපන මෙුතුම් කුසලයන් නිදුක්නි රෝගීස්වපත් බව චිරජීවන සම්පත්තිය සරසාගෙන කායික මානසික සැනසිල්ලෝදා කරගෙන උතුම් නිවනිින් සැනසීම පිණිසම හෙත් උපනිශ්‍රේමවේවා කියර සාධහෝ කියල පින් අනමෝදන් වන්න. හැම දෙනාටම තෙරහන්සරණයි.